විශේෂයෙන් ස්තුති කරන්න ඕන පාර්ශව ටිකක් සහ ඉතින් අවසාන වශයෙන් මොනවා හරි කියන්නත් වෙයි. ඒ ටික කියලා යවන්න තමයි තියෙන්නේ. නාඩි 20ක් වගේ තියෙනවා ටප් කියලා වෙයි. ඈ ඉවරනකොට හරි කමන්න. එතකොට මේ මුලින්ම මේ අපි දැන් කතන්දරයට මේ අපි කට්ටිය දෙන්න කියන ගැතුරට ඉන්ස්ට්‍රක්ටර් ළමයින්ට දනංජල ආයතනයට හැමෝටම පිටිපස්සට ඉන්න කියන හරි. එතකොට තියරි ළමයිනුත් ඇති මෙතන. තියරි මන්දිය කියන්නේ ඒගොල්ලෝ අවුරුදු ආනක් ගනුදෙනු කරලා තියෙන ළමයි අපිත් එක්ක සහ රිවිෂන් ළමයි ඇති. ඒගොල්ලෝ කෙටි කාලයක් නමුත් කෙටි කාලයක් වුණාට ඒගොල්ලන්ට ඉතින් වැඩ ප්‍රමාණය සහ යාරත් එක්ක ගනුදෙනු කරපු වෙලාව ගොඩක් වැඩි. මොකද මාස 8ක් විතර 10ක් විතර නේ මාස 10ක් විතර ඇතුළත සිලබස් එකක් පුරාවට අපිට ගනුදෙනු කරන්න උනන්. එහෙනම් මේ දෙගොල්ලම ඇති කොහොම හරි මේ ලොකු ප්‍රොජෙක්ට් එක අද දවසින් අර පන්තියක් විදිහට නිල වශයෙන් ඉවර වෙනවා. ඒ නිල නොවන වැඩ ටික ටික යනවා ඒ උනාට. ඒ කියන්නේ මේ පන්ති වර්ණව නෙමෙයි අර පොඩි පොඩි වීඩියෝ එකක් දාන එකක් අර පරිසර දූෂණේ අනම් මනම් ටික සහයි මට මිස් වෙලා තියෙන. ඒ කියන්නේ මේ මාසේ කරන්න නියමිතව තිබුණ වැඩ වලින් පොඩි දේවල් ටිකක් ඉතුරු වෙච්චව දිනන. ඒ සියලු දේවල් තම තමන්ට අවශ්‍ය විදිහට බලන්න වෙනම වීඩියෝ සිදිර මම දාලා දෙන්නම් ඉස්සරහා ටිකේ. ඒ අරුණහම අපිට අර පන්තියක් විදිහට නිල වශයෙන් මුකුත් කරන්න වෙන්නේ නැහැ. අපි මිඩ්නයිට් සෙෂන් එකක් මට ගන්නව නම් ගන්න පුළුවන්කම තියෙන්නේ 20 වෙනිදා කියලා මම කලනුත් කිව්ව මතකද? 19 වෙනිදා මධ්‍යම රාත්‍රී 12න් පස්සේ පන්ති කරන්න බෑ. එතකොට 20 වෙනිදා මිඩ්නයිට් සෙෂන් එකක් තියන්න වෙන්නේ නැහැ. අපේ අන්තිම මිඩ්නයිට් සෙෂන් එක අපි දන්නෙත් නැහැ. කර්මන්ත රසායනයේ ගැලීම් සරහන් පුහුණුව කියලා තිබිලා. හරි. ඒක බලන්න අන්තිම මිඩ්නයිට් සෙෂන් එක විදියට. එතකොට මේ වරද කියන්නේ මිඩ්නයිට් ගන්න බැරි වෙන්න හේතුව මට සම්දාංගහරවාද වදාදා අන්තිම එක්සෑම් තුන මුළු කැම්පස් ජීවිතේ අවුරුදු පහ මාර්ගේ වැඩ 6ක් දුක යනවනේ. මේ මහවරෙන් කවදාවත් ඔය මෙඩිසින් ඩිග්‍රී ඉවර වෙන්නේ නැහැ. අවුරුදු 6 විතර ගිහිල්ලා අන්තිමම විභාග තුන දෙකක් තිබුණා සම්දාංගහරවාදයි ගිය සතියේ මේ පහුගිය සතියේ ඊළඟ තුන මේක එනවා. මම එකේ කන්ටෙන්ට් එක ගැන ඊයේ කිව්වනේ. සාමාන්‍යයෙන් ඒ ලෙවල් සබ්ජෙක්ට් තුනම එකතු කරත් ඒක සබ්ජෙක්ට් එකක් අතර නැහැ. ඒකට ඒ වගේ සබ්ජෙක්ට් දෙකක් ඊයේ සතියේ ලිව්වා. මේ සතියේ ඉතුරු තුන ලියන්න තියෙනවා. හරිද? එතකොට ඒ තුනට ඉතින් දැන් හෙට මේ සතියේ නෙමෙයි හෙට ඉතින් සම්දාංග හෙට තියෙන්නේ. හරිද? හෙටයි අනිද්දා ඉංගනේ දැන් ඉතින් මාත් ඉවරයි මගේ වැඩ ටික ඉවරයි. මේ ඊට පස්සේ මට පුළුවන් අර මගේ වැඩ ටික ඉවරයි. මේ මම ඉවරයි ගන්න නැහැ. මෙහෙමයි සබ්ජෙක්ට් පහ තියෙනවා. පහෙන් නිකන් ඇත්තම කතාව කියනවනම් තුනක් හෝ හතරක් නම් අවුලක් නැති වෙන්න වෙයි. එකක් මං හිතන්නේ නැහැ මේ කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එහෙමනොත් ඒක රිපීට් කරගන්න වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මම ඕක බැලුවෙ ඉතින් මේ වෙලාවේ මොකද්ද කරන්න කියලා. එකක් මං මුලින් හිතුවා එක්ක මේ මාසේ පන්ති කලින් ගිය මාසේ අග ඉවර කරලා එහෙම පුළුවන් නේ ඕනනම් නොවැම්බර් මාසේ පන්ති කියලා ගන්න නැහැ. සති දෙකක් කලින් ඉවර කරලා එහෙම කරමු කියලා. පස්සේ ආපෝසර රැකගෙන ඉතින් හිතන්නකෝ අපි මේ මාසේ මේ සති දෙකේ කරපු ටික මං හිතන්නේ සිලබස් එකක් වගේ කරන්න මං ඇත්තටම ඒ කියන්නේ තව මොනවද කියන්න ඕක හැම ඒ අස්සක් මුල්ලක් නෑරම අපි කොහොම කොහොම හරි මොනවා හරි ටිකක් කරානේ. හරි. ඒතර ඕක නොකරා නම් ඕගොල්ලෝ ඉන්න මට්ටමයි. දැන් ඕක කරාට පස්සේ ඔයාලා ඉන්න ලෙවල් එකේ තියෙනවනේ මොකක් හරි වෙනසක්. ඒ හින්දා මම හිතනවා අන්තිමට කොහොම හරි විභාගයට මොකක් හරි කියලා. ඒ කියන්නේ මට ඉතින් ඕක බැරි වුණොත් ආයේ මාස 3කින් දුකද රිපීට් එක්සෑම් එකක් කියලා එනවා. ඒකේ බැරි වෙන එක විතරයි කරන්න ඕනේ. ප්‍රශ්නයක් නැහැ. ඒතර අවුලක් නැහැ. මේ එහෙම එකක් තමයි වෙනම නම් වෙන්න තියෙන නරකම දේ. වාසනාව තිබ්බොත් සමහරක්ට ඒකත් හරියන්නේ ඉඩ තියෙනවා. දැන් නැහැ කොහොම වෙයිද කියලා. නමුත් අර සාමාන්‍යයෙන් වාසනාවට නම් ඒ වගේ විභාග පාස් වෙන්න බෑ. ඒ හින්දා මේ බලන්න ඕනේ. ඉතින් විභාගයට කලින් දවසේ බලන එකක් ඕය හම්බෙන ඔය වාහන වල යන එන ගමන් ඉන්ටර්වල් වල මං ඉන්ටර්වල් වල පාඩම් කරන්නේ ඇත්තටම හරිද? වැඩි හරියක් ඉන්ටර්වල් වල මම ඉහිලා පාඩම් කරන එක කරන්නේ. මොකද ඉතින් මට ඉතින් විභාගය කරගන්න මාස 3ක් විතර එක දිගට එක එක විභාග පුදුම ගොඩක් තියෙනවා අන්තිමට විභාග. ඉතින් ඒවා ඉවර වෙයිගෙන අන්තිම තුන තමයි යන්න තියෙන්නේ. ඒකත් එක තමයි මිඩ්නයිට් එකක් අරින්මෙන් කරන්න බැරි. එතකොට ඉතින් මෙතනින් ඉවර වෙනවා මේක නිල වශයෙන් සියලුම අපේ පන්තිරික ඉවර වෙනවා. එතකොට මේක මේ වෙනකන් මේ මට්ටමට අපිට මේක කරගන්න. ඒ කියන්නේ මේ පහුගිය අවුරුද්ද තමයි මම වැඩිම වෙන වැඩ කන්දරාවක් එක්ක මේ පන්තිය ඇදගෙන ගිහිල්ලා තියෙන අවුරුද්ද සහ මම පර්සනලි අමාරුවෙන්ම ජීවත් වෙලා තියෙන අවුරුද්ද පහුගිය අවුරුද්ද. මම ඒක ඊළඟට කියන්නම් කොහොම හරි. ඒකට මේ දක්වා මේ වැඩේ ඇදගෙන ඉන්න අපිට මට උදව් වුණ සහ ඕගොල්ලන්ගේ වැඩේ පිළිවෙලකට කරන්න උදව් වුණ ලොකු පිරිසක් ඉන්නවා. අර වෙලාව ටිකක් සීමිත නිසා මම වෙන අවුරුද්දක නම් ඒගොල්ලෝ ස්ටේජ් එකට ගෙනලා එහෙම කරනවා. දැන් මේ අවුරුද්දේ මට ගියාංග හරවාද පන්තිය කරන්න බැරි වුණා මට විභාගය නිසා. එතකොට ආයේ මේ අංග හරවාද පන්තිය කරන්නත් බැහැ මේ අංග හරවාදත් විභාගය නිසා. එදා අමාරුවෙන් මීරිදට පොඩ්ඩක් එහා මෙහා කරලා තියෙන පන්තිත් මේ වෙලාවට දාගෙන මේක කරන්නේ. ඒතර වැඩිපුර වෙලාවක් ගන්නද මන්ට අග්ගාල. ඒ කියන්නේ උපරිම 12යි 10යි වගේ වෙයි. ඒතර ඒ වෙද්දි ටග්ගල කියන්න ඕනේ කියලා ඉවර කරන්න මම ගිය අවුරුද්දේ නම් ස්ටේජ් එකට කට්ටේ ගෙන්නලා වෙනම ස්තුති කරා. අද මට ඒක කරන්න වෙන්නේ ටයිම් ප්‍රශ්නෙත් එක්ක. එතකොට ස්තුති කරන්න ඕන පාර්ශව ගොඩක් තියෙනවා. මම නිකන් කියාගෙන නම් කවුරු හරි සමහරක්ට මිස් වෙන්නත් ඉඩ තියෙනවා ටිකක් කලබලේ වගේ කියන නිසා. මුලින්ම මේ අපි මේ වැඩේ පටන් ගන්න දැන් ෆිසිකල් පන්ති වලට අදාළව අපේ
ටීම් එක එකනේ මගේ ස්තිර වසයෙන් මගේත් එක්ක වැඩ කරන ටීම් එක නම් වසයෙන් කියන මනං ෆිසිකල් පන්තිවලට දාලා ඔය දනංජයයා ඉන්නවා ඔගොල්ලන්ට බයින්නේම හිටපු ගම හරි දනංජයරි හොඳ ඒක දැන් බයින්නේ ඉස්සරතරම් බයින්නේ ගියවුරුද්දිත් මේ අවුරුද්දිත් ආපුලම ඉන්නවනම් දැන් හොඳයි දනංජය බයින්නේ දැන් හරි දැන් නිවිලා ඉන්නේ මොකක්ද අර රස්සාව නිසා නිවිලා ඉන්න දාමරික මම කියලා මීම් එකක් ගියේ ඒ දනංජයට කොහොමද මේ ටිකක් හොඳයි දැන් ඉස්සරවට දැන් තවද හොඳ වෙනවා ඉස්සරහට දනංජය මතක් කරන්න ඕන වැඩේ පටන් ගත්තා ඉඳන් මේ වෙනකන් ඒ කියන්නේ පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකන් මොකද්ද මේකේ උනේ කියලා දන්න මනුස්සෙක් ඉන්නවනම් මායි දනයි විතරයි. හරිද අපි දෙන්න විතරයි ඉන්නේ. ඊට පස්සේ මේ තව ටීම් එකේ ඉන්නවා තිලින අය ඔයගොල්ලෝ දන්නද මම දන්නේ බක්කා කියලා කියන්නේ තිලින ඉන්නවා මේ මම දන්නේ ඔයගොල්ලෝ මොන නමද කියන්නේ කියලා. හරි ඒගොල්ලෝ ඉන්නවා සහ මේ අපේ කැමරා අය ඉන්නවා හැමදාම කැමරාව හිට මෙහෙට කර කර ඉන්න එක කරන්නේ. ඉතින් හොඳයි ඒක සෑහෙන හොඳට ඒ වැඩේ කරා. නෑ හරිද ඔය කැමරා හරවන එක ලේසි වැඩක් නෙමෙයි ඈ. ඔයගොල්ලෝ ඔගේ ඉඩට ටිකක් යද්දි අමතක වෙලා ඔය බලන් ඉන්නවා. ඒක වෙනවා හරිද? ඒක ලේසි නෑ ප්‍රොෆෙෂනල් කැමරාමන් කෙනෙක්. ඒකට දැන් බල හිතන් ඉන්නෝනේ මේ අර මෙච්චර අවුරුදු ගානක් දැන් කෙමිස්ට්‍රිම බලාගෙන ඉද්දි කෙමිස්ට්‍රි හිනට පුළුවන් ඇති කියලා එක වචනයක් බෑ. හරිද? ඒ කියන්නේ ඒක පුදුම වැඩක්. මම කියන මොකුත් අහන් ඉන්නේ නැහැ කැමරා වරණේ විතරයි කරන්නේ. ඒක එහෙම එකක් කියන්නේ මේ වෙනකන් ඕකේ උතන ඉඳලා තියෙනවා එක එක කැමරා වරු ඉඳලා තියෙනවා. ගොඩක්ම A level කමිස්සි කරපු එකෙක් සබ්ජෙක්ට් එක දන්න එකෙක් තියන්න බෑ උතන. මොකද උට ටික වෙලාවක් ගතව සබ්ජෙක්ට් එක අහන් ඉන්න පටන් ගන්න උට ඉස්සර තේරුම් නැතිව තේරෙන්න පටන් ගන්නවා. උඹ බලාගෙන උට කැමරා වරණ අමතක වෙනවා. අපේ චතුරංගයිට එහෙම නැහැ. ඔය කෙමිස්ට්‍රි අදාළව නැත. කැමරා මම කොහෙද දන්නේ කැමරා යාරව ඉච්චර කරන්නේ. හොඳයි මේ වැඩේ හොඳයි. ඒ අර වැඩේ හරියට කරනවා සහ ඒක ඉතින් ලේසි වැඩක් නෙවෙයි මං අර නයිට් සෙමිනවල පැය 12ද අදාළ නැහැ. අපි තමල්ටත් ඉතින් පැය 12 විතර පන්ති කරනවා සමහරකට උදේ පටන් ගන්නවා තමයි. ඒ ඔක්කොම මුළු වෙලාවෙම ඉතින් එහෙට මෙහෙට කර කර ඉන්න එක තමයි තියෙන්නේ. ඒක සෑහෙන මහන්සියක් ඒක හැම වෙලාවට ඒක කරලා තිනවා. ඒකට ඒගොල්ලන්ට ස්තුතියි සහ මේ ටීම් එක විදියට අපිත් එක්ක වැඩ කරපු ඒ සියලු දෙනාට ඊට අදාළ ස්තුතිය හම්බෙන්න ඕන. ඊළඟට මේ ඔන්ලයින් විදියට සහ මේ වැඩ පොදුවේ බලන එක කියන්නේ අපේ ඇකඩමික් ටීම් එකක් හිටියා. ඊට පස්සේ ඔය හොට්ලයින් වලට අදාළව හොට්ලයින් බලන්න අපේ ඔෆිස් එකේ හෙඩ් ඔෆිස් එකේ ළමයි ටික ඉන්නවා. ඊට පස්සේ එතනම අපේ දහම් ඉන්න මගේ අවුරුද්ද වෙනවා මම ස්ටේජ් එකට එහෙමත් නැක්කෝ මේ දහම් ඕගොල්ලෝ එහෙම දන්නේ නැද්ද භෞතිකව ගැටන කවුරුත් නෙමෙයි මේ මගේම වයසේ මගෙත් එක්ක වැඩ කරන වැඩි හරියක් දේවල් වල මැනේජ්මන්ට් පාර්ට් එක මෙතන ඒ පිලිසු නැහැ නමුත් උන්ට කියන්න ඕන. ඒතොර ඒගොල්ලෝ මම දන්නේ නැති දේවල් ගොඩාක් ඒ කියන්නේ මම සමහරක් දේවල් මට හොයලා බලන්න වෙන්නේ නැහැ. ඒ දේවල් බලලා ඒවා හරියට වැඩ ටික මැනේජ් කරලා එයාලා තමයි ඔය වෙබ්සයිට් එක පැත්තෙන් අනම්මනම් සකස් වෙන ඒ දේවල් සකස් කරන ඒවද ඒ කියන්නේ විවිධාකාර පොඩි පොඩි ඒ කියන්නේ මේ සිස්ටම් මාර ලොකුයි ඈ. ඔයාලගේ වෙබ්සයිට් එක ගැන සිස්ටම් එක එලියෙන් පේනවට වඩා ඇතුලේ සිස්ටම් එක මාර ලොකුයි. මාර විදිහට ඇනලයිස් කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ සරලව ඕගොල්ලෝ වැඩි හරියක් පාඩම් කරන වෙලාව මොකක්ද හෙවොත් අපේ වෙබ්සයිට් එකේ ඩේටා වලින් කියන්න පුළුවන්. ඒ කියන්නේ වැඩිපුර ඕගොල්ලෝ වෙබ්සයිට් එකේ දේවල් වීඩියෝ බලන වෙලාවල් දා නම් මනන්ද ඇතුළුව සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ඇවරේජ් දවසකට වෙබ්සයිට් එක කොච්චර ලාම් පාවිච්චි කරලා තියෙනවද? ඒ වැඩිපුර කොයි වගේ වෙලාවල් වලට ඔයා වැඩ කරන්නේ නැති වෙලාවල් මොනවද? ඒ දේවල් පවා සෑහෙන දුරට ඇනලයිස් කරලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ MCQ පවා ඕගලන්ගේ ලකුණු සාමාන්‍ය මේ පේපර් එකේ මේ MCQ එකට 100ට කීයක් විතරද ලකුණු තියෙන කියලා එක MCQ එකකින් MCQ එකට පාව වෙබ්සයිට් එකේ සිස්ටම් එකේ දුවනවා. හරි. එසේ එකක් නෑර මේක එසේ එකකින් එකට ඇවරේජ් එක මාර බරපතල සිස්ටම් එකක් තාම මේකේ වැඩ ගන්න හිතලවත් නැතිව තියෙනවා. මේකේ මේවා ඉස්සරහට වැඩ ගනි. මේක බලමුකෝ අපන අවුරුද්දේ මාර වැඩ ටිකක් එළියට එන්න තියෙනවා. මට මේ අවුරුද්දේ කරන්න බැරි වෙච්ච ඔක්කොම ටික මේ අවුරුද්දේ මම මොකුත් අලුත් දේවල් කරේ නැටි උසන් වල. ඊ අවුරුද්දේ කරපු එකම අර වැඩ ටික පිළිවෙල කරගෙන කරා විතරයි. මොකද මගේ ඔළුව එහෙම දෙකකට බෙදන්න මට පුළුවන්කමක් තිබුවේ නැහැ. ඒ නිසා එතකොට මේ ලබන අවුරුද්දේ තමයි ඔක්කොම වැඩ ටික හරියට එළියට එන්නේ. ලබන අවුරුද්දෙන් මම උදේට රිවිෂන් කරන්නේ. දැන් මේ අවුරුද්දේ හවසනේ රිවිෂන් කරේ. ලබන අවුරුද්දෙන් උදේට අඟහරුවාද උදේට සාමාන්‍ය ටයිම් වල රිවිෂන් කරන්න පුළුවන්. නුගේකට සෙනසුරාදා රිවිෂන් කරේ. තියරි පන්ති වල තමයි මම රිවිෂන් කරේ. තීරී කරේ රැට එහෙම එකක් එක්කක්වත් අර වන්දි කරන්න හොඳ තත්ත්වයකට නෙවෙයි වන්දි කරේ කොහොම හරි ඒ මුළු වැඩේ අදගෙන යන්න මේ විදිහට අපේ ඔන්ලයින් මේ දහම් ඇතුළු ඔෆිස් එකේ ටීම් එක සහ මේ හොට්ලයින් බලන ළමයි ටික ඊට පස්සේ ඔන්ලයින් ළමයින්ට අදාළව ටියුඩ් ඩෙලිවරි හොට්ලයින් එක හරි අපිට තිබුණ හොට්ලයින් වලින් හොඳම හොට්ලයින් එක සහ මේ කියන්නේ ටියුඩ් ඩෙලිවරි එක කරන්න ලේසි වැඩක් නෙවෙයි හරි ටියුඩ් ඩෙලිවරි එක තමයි මේකේ තියෙන ලොජිස්ටිකලි අමාරුම පාට් එක ඒක એટલે ඒක කරා අපේ ටියුඩ් ඩෙලිවරි ටීම් එකේ කවිඳු කියලා මල්ලි කෙනෙක් වැඩේ බලන්නේ එයා සහ එයාගේ ටීම් එකක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි ඔන්ලයින් ළමයින්ට ටියුඩ් ඩෙලිවරි එකට අදාළව දැන් හොට්ලයින් එකට කෝල් කරා වුණා ටියුඩ් ඩෙලිවරි හොට්ලයින් එකේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ මැසේජස් නම් එහෙම ලේසි නෑ හරි අමාරුයි. කෝල්ස් වලට එහෙම ප්‍රතිචාර දක්වන වේගියම හොට්ලයින් එක වශයෙන් ටියුඩ් ඩෙලිවරි හොට්ලයින් එක මාර සපෝට් එකක් දුන්නා සහ මොනවා හරි ළමයිකට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තිබ්බොත් උන්ගේ පැත්තෙන් උන් කොහොම හරි මේක විසඳලා දෙන්න බලනවා. ඒ කියන්නේ අර මහා පරිමාණ වැඩක් කරනකොට පොඩි පොඩි අක්‍රමිකතා අනිවාර්යෙන් එක්කෙනෙකුට දෙන්නෙකුට වෙලා ඇති. නමුත් ඕවර්ඕල් ඔයගොල්ලෝ මං කියන එක සම්බන්ධව එකග වෙනවා ඇති ඔන්ලයින් ළමයි. ඒ කියන්නේ දෙන්න පුළුවන් උපරිම හොඳ විදිය සර්විස් එකක් ඒගොල්ලන්ගේ පැත්තෙන් යාලා දුන්නා. සහ දිවයින පුරා අපේ পেපර් සෙන්ටර්ස් වලට අදාළ වැඩේ සම්පූර්ණයෙන් බැලුවේ බන්දු අයියා. අද නෑ මම හිතන්නේ ඉන්නවද නැද්ද දැක්කේ. කොහරි බන්දු අයියා කියලා ඔයගොල්ලෝ ඔන්ලයින් ළමයි දන්නව ඇති. මෙහි ෆිසිකලි මේවත් එක්ක ගැටෙන්නේ නෑ. ඔන්ලයින් ළමයි දන්නව බන්දුයි දන්නවනේ. ඔන්ලයින් ළමයි බන්දුයි දන්නවද ඔයගොල්ලෝ? ඈ දන්නවනේ ආයෙ
රවන්දෝය තමයි අර කැපිති ගොල්ලෑව යන්න කියවම බයික් එක අරන් ඔක්කොටම බයික් එක යන්නේ. කැපිති ගොල්ලෑවද රිකිල්ල ගස්කඩ සෙන්ට් එකක් ඕන කියවම රිකිල්ල ගස්කඩ කොයි හරි හොයාගෙන සෙන්ට් එකක් දාන්නයි. කෑගල්ල පේපර් ලියලා ඉඩමදි වුණාම තව ආයතනයක් ටග් ගාලා කතා කරන කොල්ලෝ ටික එක හෝල් එක ආයතනයක කෙල්ලෝ ටික තව ආයතනයක බස් දාලා අරන් ගිහිල්ලා එහෙම මැනේජ්මන්ට් අපි දන්නේ වීඩියෝ එනකොට විතරයි. කියන්නේ මෙහෙම එකක් වුණාද කියලා හවස අපිට ආරංචි වෙනවා විතරයි. අර ඔක්කොම වැඩ මැනේජ් වෙලා හරිද? එහෙම මේ අර මාර එකක් කියන්නේ තනි මිනිස්සෙක් කොහොමෙච්චර ගොඩක් කරාද කියලා හිතන්න මාරු ලෙවල් එකේ වැඩ ප්‍රමාණයක් බන්දවයික පැත්තෙන් වෙලා තියෙනවා. ඒ සෙන්ටර්ස් ඔක්කොම මැනේජ් කරන්නේ මන්දන ඔය හැම එක එක සෙන්ටර්ස් වල යම් යම් අක්‍රමිතා වෙන්නේ නැති සුළු වශයෙන් පුළුවන් තරම් දුරට ඒවා මැනේජ් කරගෙන ඉන්ස්ට්‍රක්ටර් ළමයි නොයි ළමයින් වයි ඔක්කොම බැලන්ස් කරගෙන සාමාන්‍යයෙන් මේ ස්කේල් එකෙන් වැඩක් කරනකොට කරන්න පුළුවන් උපරිම කොල්ටි එකට ඒ වට අදාළ වැටික් කරගන්න ඒ මනුස්සයා සෑහෙන සපෝට් එකක් දුන්නා. ඒගොල්ලන්ටත් සෑහෙන ස්තුතියක් දෙනවා. සහ අපි ෆිසිකලි පන්ති කරපු දැන් මෙතන ඉන්දීප ආයතනය, ඉන්දීප ආයතනයට සහ මේ ආයතනය හරිද අපි ගිය අවුරුද්දේ මැදක් වෙනකන් පන්ති කරේ ගම්පහ වෙන ආයතනයක අපිට එකපාර හදිස්සියේ ඒ ආයතනයෙන් යන්න කියලා කියනවා. ඒ වෙලාවේ ඔප්ෂන් එකක් නැහැ. අන්තිමට අපි තීරණය කරනවා මේ මෙතන ඉඩමක් අරගෙන මේකක් හදන්න තීරණය කරනවා. ආයතනයක් හදන්න තීරණය කරනවා. తాවකාලිකව මොකක් හරි මඩුවක් වගේ එකක් හරි අටවගෙන පන්ති කරනවා. බල දන්නේ නැහැ මොකුත් අර කැම්පස් එකේ ඔක්කොම අස්සේ එහෙම ප්‍රශ්නයක් ඊළඟට. එහෙම වෙනවා තියෙනකොට මම හිතුවේ නැහැ. ඒ කියන්නේ මම කේසිරිසර්ගෙන් අහන්නවත් අපි හිතුවේ නැහැ. එහෙම මේ අර එහෙම එකක් මොකක් හරි විශේෂයෙන් අපිව දන්නවද දන්නවත් නැහැ කියලා විහිටියේ. නිකන් ඇවිල්ලා නිකන් වෙලාවක කේසිරිසර්ගෙන් අහපු ගමන් කිසිම ප්‍රශ්නයක් නැහැ පන්ති කරන්න කියලා මේ මේන් හෝල් එක කේසිරිසර් පන්ති කරපු හෝල් එක ඒකත් අපිට දීලා මේ වල බැල්කනි වල එහෙම ලොකෝට මේ පන්ති වෙලා තිබුණා. ඒ දේවල් පුළුවන් හැටියට හදලා සෑහෙන්න ඒ කියන්නේ ඒ වෙලාවේ හැටියට මාර සපෝට් එකක් දුන්නා. එහෙම නැත්තම් ගම්පහ 2024 පන්තියක් නැති වෙන්නත් තිබුණා සමහරක් වෙලාවට. ඒ කියන්නේ ඒ ඔක්කොම අර හැම පැත්තෙම ඒ කියන්නේ අපි අර නැගී යන ගුරුවරනේ 2023 වෙනකොට දැන් ඉතින් ආයේ මොකුත් නැහැ. අර ඒ වෙනකොට අපි එන ගමන් ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ මොකක් හරි එක නතර කරන්න සියලු බලවේග ක්‍රියාත්මක වුණා. සමස්තයක් වශයෙන් අපිට උඩ ජෙනරේෂන් එකේ ගොඩක් ගුරුවරු ඒ කියන්නේ එහෙම කිසි අවුලක් නැහැ. දැන් ඒවා එහෙම කරපු ඉඳන් අපි ඉගෙන ගත්ත දේවල් මාර විදියට තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැම එකක්ම ඉගෙන ගත්ත දේවල් විතරයි අන්තිමේට. ඒක ප්‍රොෆෙෂනල් කන්ඩිෂන්ස් එක්ක තේ ඔහොම වෙන්න පුළුවන්. ඒක මාර නෝමල්. කොහොමරි මේ ඒව ලොකු ප්‍රශ්න නෙමෙයි. නමුත් ඒ වගේ තත්වයක් උඩ ඉතාලම සීනිය ගුරුවරයෙක් වෙලා ඒ කියන්නේ කිසිම අවශ්‍යතාවයක් නැහැ අපිට එහෙම මේ පන්ති හදන්න නම් නම් එමුකුත් නැහැ. මාර දේවල් මම කේසිරි සර්කින් ඉගෙනගෙන තියෙනවා සහ මේ ආයතනෙන් ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒ විදිහට ඉන්දීප ආයතනයේ දුන්න සපෝට් එකට ඒ සම්බන්ධව යාළුවට ස්තුතිවන්ත වෙන්න ඕන. සහ මම නුගේ කොටදී රොටරි එකට සහ ගාල්ලේ පන්තියේදී ගාල්ලා ආයතන වලට කතා කරපු නිසා ඒකළු වෙනම මතක් කරන්න යන්න නැතුව ඉන්නවා. ඊළඟට මේ ඔය ඔක්කොමත් එක්ක අපේ පේපර් ඩිස්කෂන්ස් මට මේ අවුරුද්දේ මුල් ටිකේ කරන්න උනේ නැහැ. සෙනසුරාදා උදේට තමයි පේපර් ඩිස්කෂන් එක කරනවා නම් මට කරන්න ටයිම් එකක් තිබුණේ. සෙනසුරාදා උදේ කියන්නේ කැම්පස් එකේ හොස්පිටල් එකේ ඉන්න ඕන වෙලාවක්. ඒතර මේ පේපර් ඩිස්කෂන් කරන්න මට වෙන්නේ නැති මුළු එකේම ඒ සම්පූර්ණ පේපර් ඩිස්කෂන් මම හිතන්නේ සෑහෙන කාලයක් දැනට වුණත් අර රෙකෝඩින් විදියට හරි තමීරස ඒ වැඩේ කරගෙන ගියා. ඒ කියන්නේ ඒ වැඩේ තමීරස ඒ වෙලාවේ කරේ නැත්තම් ඒක කරන්න නැතිම වෙන්න ඉඩ තිබුණා සමහරක් විදිහට. ඒ කියන්නේ ඒක මම ඒ වෙලාවේ ඒක තමීරසකින් උදව්වක් විදියට ඉල්ලුවේ. ඒක තමීරස ඒ වෙලාවේ ඒකට හා කිව්වේ නැත්තම් පේපර් ඩිස්කෂන් කියලා දෙයක් සමහරක් විදියට අපිට කරන්න බැරිම වෙන්න තිබුණා. ඒතර ඒ වගේ කන්ඩිෂන් එකක් කරද්දී කොහොමත් මම ටියුෂන් කරන්න හේතුවක් තමිරස ප්‍රධාන වශයෙන්ම. එතකොට ඒ තමිරස මම කොහොමත් මොනවා ටියුෂන් ගැන කතා කරත් අනිවාර්යෙන් මතක් කරන කෙනෙක්. එතකොට තමිරස මෙතන නැහැ. නමුත් ස්තුතිවන්ත වෙනවා මේ මම මේ වෙනකන්. ඒ කියන්නේ එහෙම මිනිස්සු හරි දුර්ලභයි. එහෙම මට මේක කරන් යන්න දීලා මම ඒකේ හැදෙනකොට ඒක දිහා බලාගෙන සතුටු වෙන්නත් මට මොකක් හරි දැනකදී උදව්වක් ඕන වෙනකොට ටග් ගාලා ඇවිල්ලා හරි මම කරලා දෙන්නම් කියලා ඒ සපෝට් එක දෙන්නත් පුළුවන් මිනිස්සු හරිම දුර්ලභ රෑ ක්වොලිටීස් තියෙන මිනිස්සෙක් තමිරස කියලා කියන්නේ. තමිරසකට ඒ ගෞරවය ඒ රෙස්පෙක්ට් එක තියෙනවා අනිවාර්යෙන්. ඒකට මාර තැන්කියු ඔයාලගේ බැජ් එක විතරක් නෙවෙයි 2025 ත් එයා තමිරස තමයි සම්පූර්ණ පේපර් ක්ලාස් එකේ පේපර් ඩිස්කෂන් ඔක්කොම වැට් එක බැලුවා. ඒක ලොකු උදව්වක් මට කරලා දුන්නා. එහෙම නැත්නම් ගොඩක් දේවල් මේ අවුරුද්දේ මේ කරපු විදිහට කරන්න නැති වෙන්න තිබුණා. ඊගාමට මේක මුන් අහන්නේ මම දන්නවා මේ කැම්පස් එකේ අපේ බැජ් එකේ අපේ උන් ටිකට හරි මම මේක අහන්න කවුරුත් දන්නේ නැහැ මම මේ කිව්වා කියලා කමන්නේ නැහැ. මට වගකීමක් වශයෙන් යතුමක් වශයෙන් මම මේක මතක් කරන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එහෙම තමන් එක්කම ඉන්න එකෙක් උන් ටික පාඩම් කරගෙන අර පොතේ පතේ විභාග ටික කරගෙන ඒකේ ફોකස් වෙලා ඉන්නකොට ඒ වැඩෙත් අවුලක් නැතුව කරගනිමින් මම මගේ ඩිග්‍රී එකේ එක දවසක්වත් පරක්කු නැහැ. සාමාන්‍ය මගේ බැජ් එකකට සාපේක්ෂව එක දවසක් පරක්කු නැහැ. ක පොඩ්ඩක්වත් මම පරක්කු නැහැ. මගේ බැජ් එකේ ළමෙක් මේ වෙනකොට ඉන්න ඕන ඩිග්‍රී එකේ ඉන්න ඕන ලෙවල් එකේ 100%ක් මම මේ විදිහට ඉන්නවා. එහෙම ඒ ඩිග්‍රී එක හැන්ඩල් කරන ගමන් අනිත් පැත්තෙන් මම පරිබාහිරව සාමාන්‍යයෙන් මේ වයස වෙනකොට මිනිස්සුෙකුට සාර්ථක වෙනවයි කියලා හිතන්න පුළුවන් අප මාජින් එක මොකද්ද? ඒකට ඇවිල්ලා තියෙන හෝ ඒක අභිමව ගිහිල්ලා තියෙනවා. හරිද? එහෙම වෙනකොට සාමාන්‍යයෙන් වටේ පිටේ ඉන්නේ උන්ට උන් ඒක විතරක් කරගෙන යනකොට තව එකෙක් ඒකක් කරගෙන වෙන එකක් කරන් ඉඳි බලන් ඉඳ හරි අමාරුයි.
එහෙම වෙනකොටත් උදව් කරන මිනිස්සු හරි අඩුයි. හැබැයි මගේ වාසනාවට මට කැම්පස් එකේ මගේ බැජ් එකේ එහෙම උන් ටිකක් හම්බුණා. විශේෂයෙන්ම ඔක්කොම උන් එහෙමයි. මම දන්න මට එහෙම කියන්න එකෙක් නැති තරම්, ඒ කියන්නේ එහෙම නැහැ කියන්න. විශේෂයෙන්ම අපේ ගෲප් එකේ, කියන්නේ ඔය ක්ලිනිකල් ගෲප් අනම්මනම් කියලා තියෙනවා. ඒ කියන්නේ වැඩිපුරම ගොඩක් ඒ අනම්මනම් ලර්නින් ඇක්ටිවිටීස් තියෙන්නේ ඒගොල්ලොත් එකේ ගෲප් එක. මාර හොඳ සෙට් එකක් සෙට්නේ. උන් ටික නැත්තම් හරිද? ඒ කියන්නේ ඇත්තටම එහෙම දැන් ගොඩක් තියෙනවා මගේ ටියුෂන් නැති වෙන්න තිබුණු. උන් ටික නැත්තම් මට ওই දෙකෙන් එකක් නැති වෙලා. අද මම මේ දෙකම තියෙන එකෙක් විදියට එහෙනම් ආඩම්බරෙන් කතා කරන්නේ. උන් ටික නොහිටින්න මට ওই දෙකෙන් එකක් මොකක් හරි ගන්න නැති වෙලා. ඒක ටියුෂන් නරකද කියන්න මන් දන්නේ නැහැ. දෙකෙන් එකක් නැති වෙලා. ඒතර උන් ටිකට මාර රෙස්පෙක්ට් එකක් තියෙන්න ඕන. මේ යාලටත් ඒ ස්තුතිය හිමි වෙනවා මේකත් එක්ක. උන් කවුරුත් මේක අහන්න එකක් නැහැ, දැනගන්න එකක් වත් නැහැ. මම උන්ට මෙහෙම කිව්වා කියලා. හැබැයි මගේ වගකීමක් වශයෙන් මම ඒක කියන්න ඕන. ඒක මාරයි. ඒ සෙට් එක මාරයි. ඒ කියන්නේ ඕන තැනක අන්තිම මොහොත වෙනකන් ඕන තැනක අර කිසිම කොන්දේසියක් අදාල නැතුව මුකුත් උන්ට හම්බෙන්න කිහිම්මලකුත් නැහැ. උදව් කරපු මිනිස්සු සෙට් එකක් හම්බුණා කැම්පස් එකේ. උන් ටික මාර වටනවා IT සෙට් එකෙන්. ඊට පස්සේ ඉන්ස්ට්‍රක්ටින් ළමයි ටික හරිද? පේපර් පැනල් දිවයින පුරා සියලුම ඉන්ස්ට්‍රක්ටින් ළමයිද ඇතුළුව ගම්පහ සෙට් එක විශේෂයෙන්, ඒ කියන්නේ මෙතන ඉන්න නිසා මේගොල්ලන්ට කියනවා නම් සාමාන්‍යයෙන් අර අපේ හිටමු ඉන්ස්ට්‍රක්ටින් ටීම්ස් අතරින් ප්‍රොෆෙෂනල් ක්වොලිටීස් වැඩිම ටීම් එකක් තමයි ගම්පා ඉන්ස්ට්‍රක්ටින් ටීම් එක කියලා කියන්නේ. ඒ කියන්නේ මම ඊයේ පන්තියෙදිත් කිව්වා ඉන්ස්ට්‍රක්ටින් එන්න එපා ආසාවට වගේ. ඒ කියන්නේ ඉන්ස්ට්‍රක්ටින් කියන්නේ එහෙම මාර ආසහිතන හරි විනෝදගාමි එහෙම ජොබ් එකක් නෙවෙයි. ඉන්ස්ට්‍රක්ටින් කියන්නේ එපා කරපු ජොබ් එකක්. අපි ඕගොල්ලන්ට එපා කරවනවා. ඔයාලට එපා වුනේ නැතත් ඉන්ස්ට්‍රක්ටින්. හරි? ඉන්ස්ට්‍රක්ටින් කියන්නේ එපා කරපු ජොබ් එකක්. ඒකේ මාර නීති රීති තියෙන. ඒ කියන්නේ මෙහෙම වැඩේ අවුලක් නැතුව කරනවා නම් එහෙම එපා වීමක් නැහැ. හැබැයි ඒක ප්‍රොෆෙෂනල් ඒක ඔයාලා අපි සලකන්නේ ප්‍රොෆෙෂනල් විදියට. ඒ කියන්නේ වෘත්තිකයෝ ඔයාලා ජොබ් එකක් කරන්නේ. ඒ ජොබ් එක වාගේ ක්වොලිටි එකට අපි බලාපොරොත්තු වෙන ක්වොලිටි එකට තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒක අට එපා වෙනවා. හරි? ඒතර අර හරියට තමන්ගේ වැඩ ටික මැනේජ් කරගෙන මේ පේපර්ස් බලන නම් මනම් මේ දේවල් හරි පිළිවෙලට ක්වොලිටි එකට උන්නේ නැත්නම් ඒක එපා කරපු ජොබ් එකක් වෙනවා. එහෙනම් අර තව අවුරුද්දක් ආසාවෙන් අවිත් එක්ක ඉන්න වගේ ඉන්ස්ට්‍රක්ටින් ඉන්න එපා. ඉන්ස්ට්‍රක්ටින් එහෙම ආසිතන එකක් නෙමෙයි. ඒක එපා කරපු ජොබ් එකක්. ඒක හරි කරදර වැඩක් ඒක. හරිද? එහෙනම් ඒකට එනවා නම් ප්‍රොෆෙෂනල් ක්වොලිටිස් හදා ගන්න ඕන නම් එන්න. අපි ඉන්ස්ට්‍රක්ටින් අරන් යන්නේ හොරතල් කරන්න නෙවෙයි. ඉන්ස්ට්‍රක්ටින් අරන් යන්නේ ප්‍රොෆෙෂනල් ක්වොලිටිස් හදන්න. මේ අවුරුද්දේ මට වැඩිය බලන්න බැරි වුණා. ඊළඟ අවුරුද්දේ තව ඕක තද වෙනවා. මේ අවුරුද්දට තර මේ අවුරුද්දේ ධනංජයගෙන් බැනුමක් අහගත්තනම් හෝ බක්කයෙන් බැනුමක් අහගත්තනම් විතරයිනේ. ඊළඟ අවුරුද්දේ ඉන්ස්ට්‍රක්ටින් නේ උන් ඉන්නව නම් මගෙන් බැනුම් ගන්න වෙනවා. හරි? ඉන්ස්ට්‍රක්ටින් හොරතල් කරන්නේ නැහැ. මේ වගේ නෙවෙයි ළමයි එක්ක කනඳුරු කරන විදිහ නෙවෙයි. මම ටීම් එක සහ ඉන්ස්ට්‍රක්ටින් ළමයි එක්ක කනඳුරු කරන්නේ. එතනදී අපි ආලගෙන් ප්‍රොෆෙෂනල් ක්වොලිටිස් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව නිකන් අර ඔහේ නිකන් පොඩ්ඩක් විනෝද වෙන ගමයි යාළුවොත් එක්ක ඉඳලා යන්න වගේ එහෙම ඉන්ස්ට්‍රක්ටින් ඉන්න එපා. එහෙම එකක් මෙතන නැහැ. හරි? එනවා නම් වැඩේ තරන්න තමයි එන්න ඕනේ. ඒකෙන් ගන්න එක්ස්පීරියන්ස් එකක් තියෙයි. ඔයාලා අනාගතේ කවදරි මොකක් කර දෙයක් කරනකොට ඒකට දාලා ඔයාලා එකතු කරගන්න එක්ස්පීරියන්ස් එකක් තියෙයි. ඒ ඇරෙන්න එතන මොකුත් හේම මේ ආතල් එකක් නැහැ. වැඩේ ක්වොලිටි එක කරොත් ආතල් එකක් තියෙයි. එහෙම නැත්තම් නැහැ. ඒක ඉන්ස්ට්‍රක්ටින් කියන එක සම්බන්ධව ඒක අර හෙන්න ප්‍රසන්ස් අර හරීම ආසයිතන දෙයක් වගේ ඔලුව අරන් ඉන්නවනම් එහෙම නැහැ. ඒක භයානක අත්දැකීමක්. හැබැයි ජීවිතේ වටන එක්ස්පීරියන්ස් එකක්. ඕගොල්ලෝ තීරණය කරන්න එනවද නැද්ද කියලා මම නම් කියන්නේ ආසාවට ඉන්න කියලා. එනවනම් ප්‍රොෆෙෂනලි වැඩක් කරන්න පුළුවන් නම් වැඩක් දුන්නම මේක දිහා ආයේ බලන්න නැතුව ආගෙන් අනිත් පැත්තට එන ක්වොලිටිස් තියෙනවා නම් හෝ ඒ ක්වොලිටිස් හදන්න උත්සාහ කරගන්න කැමති නම් එන්න පුළුවන්. එහෙම එකක් තියෙන්නේ. ඒ කියන්නේ මම විභාගය ඉවරනාට පස්සේ වෙනම ඉන්ස්ට්‍රක්ටින් කරන වෙනම එකක් දානවා. ඒක කියන්නේ දැම්ම කලබල වෙන්න එපා. නැත්නම් ඒක හිතේ තියෙනවා මේ වැඩ කරන්නේ නැතුව. ඔහොම. හරි. ඒතර කම්පැනි ඉන්ස්ට්‍රක්ටින් ටීම් එක අපේ හිටපු ඔක්කොම අතරින් හොඳම ප්‍රොෆෙෂනල් ක්වොලිටිස් තිබුණු ටීම් එකක් සාපේක්ෂව. ඒ හින්දා මේ එයාලා සෑහෙන්න ඕගොල්ලොන්ගේ වැඩත් එක්ක ඔයාලට තේරෙන්නේ නැති. ඒ කියන්නේ අනිත් සාපේක්ෂව මීට කලින් බැජස් වලට සාපේක්ෂව කොහොමත් මේ අවුරුද්ද නම් හැම ටීම් එකම දෙකෙනෙක් අවුරුද්දෙන් අවුරුද්ද අපි ගිය අවුරුද්දේ අඩුපාඩු හොයාගෙන ඒව කලින්ම කියලා ඒව හදනවා. එහෙම වෙන්නේ නැතුව අර ළමයින්ගේ මොකුත් නරකක් හොදක් නෙමෙයි. අපි ඒ අඩුපාඩු තන ඒකත් එක්ක කලින් අවුරුද්ද වලට වඩා කොහොමත් ටීම් එක හොඳයි. අර අපි අඩුපාඩු හදපු එකත් එක්ක සහ ප්‍රොෆෙෂනල් ක්වොලිටිස් අතරින් ගම්පා ටීම් එක සෑහෙන ඉස්සරෙන් හිටියා. ඒක ඒගොල්ලන්ට ඒ ක්‍රෙඩිට් එක හම්බ වෙනවා සහ ඒගොල්ලන්ට ස්තුතියි. මේ සම්පූර්ණ ළමයින්ගේ වැඩේ ඇතුලේ මේ මුළු කාලයක් පුරාවට සමහරක් වෙලාවට අපි මාකින් ස්කීම් පරක් වෙනවා ඇකඩමික් ටීම් එක පැත්තෙන්. එව්වට මොකුත් කියන්නේ නැතු උන් කොහොම හරි පේපර් ටික බලලා දෙනවා වෙලාවකට. පේපර් මිහිලියනවා, පර්ණ ඉන්දීපිලියනවා. ඒ කියන්නේ මැරතන් වගේ උන්ට නිකන් පේපර් අර දෙක මෙහෙ එක පන්තියක් අරේ තව එකක්. එහෙමනේ අන්තිම ටිකේ ගියේ පේපර්ස් එහෙම තියරි පන්තියක් කියලා එකක් තව දිනවා පේපර් ලියනවා වෙනම. ආයෙ හවස රිවිෂන් එකට ආයෙ ඔක්කොම කූඩ ඉඳන් උස්සම මෙහෙට එනවා. ඒ වගේ හෙන්න මැච් එකක් ඒක. හා ඒවාසි 25 පේපරුත් තියෙනවා. ඔකුළු දන්නේ නැහැ එහෙමම. ඒතර ඒ ඔක්කොම මැනේජ් කරගෙන ඒක සෑහෙන සපෝට් එකක් දුන්න ටීම් එකක් විදියට. ඒකට ඒ ටීම් එකට විශේෂයෙන් ස්තුතියි. අපි මේගොල්ලන්ට ගහමුද අපුඩියක් ඉන්ස්ට්‍රක්ටින් ටීම් එකට. ඒ කියන්නේ ඒක හම්බෙන්න ඕන යාමට. හරි. හරි. ඊට අමතරව දිවයින පුරා අපේ සෙන්ටර්ස් වල හිටපු ඉන්ස්ට්‍රක්ටින් ළමයි එහෙම නරකයි කියලා කියන්න පුළුවන් ඉන්ස්ට්‍රක්ටින් ටීම් හිටියේ නැහැ. සෑහෙන මම දැක්කා මේගොල්ලෝ සමහරක් වෙලාවට මේ අන්තිම දවස්වල ළමයින්ටත් එක එක අර මොනවා හරි සුබපතන අනම්මනම් වැඩ කරලා සහ පුළුවන් උපරිම මට්ටමට කියන්නේ අපි නෑනේ ඒ සෙන්ටර්ස් වල. ඒ සෙන්ටර්ස් වලට මාසකට සැරයක් විතරයි බන්දු අය කියොත් ඇරෙන්න. ඒව තනිකරේ ළමයි තමයි කන්ට්‍රෝල් කරන්නේ.
ළමයින්ම දීක්ෂණය වෙන එකක් යටතේ කොහොමහරි අවුලක් නැතුව අපි ලංකාවේ සෙන්ටර්ස් 37කද කොහෙද පේපර්ස් ලියවුවනේ හරි මේක හිස්ටරි නේ කියන්නේ මීට කලින් මේ දේවල් වෙලා නැහැ නේ ලංකාවේ කවදාවත් ඒතර පළවෙනි වතාවට කරන වැඩ ඒක කියන්නේ ගිය අවුරුද්දේ යම් ප්‍රමාණයක් ගෙන නමුත් මේ අවුරුද්ද ඊට වඩා ගොඩක් වැඩි සෙන්ටර්ස් ප්‍රමාණයක් ලිව්වා පළවෙනි වතාවට එහෙම සෙන්ටර්ස් වල ඒගොල්ලන්ගේ වැඩක් තිබිලා ඒවා ඒ කරන්න පුළුවන් උපරිම ලෙවල් එක ඔයිට එහා දැන් ඔයාලා සමහරක් පිට අඩුපාඩු නොටිස් කරපුවා ඇති තේරුම් ගන්න මේක මහා ලොකු ප්‍රොජෙක්ට් එකක් ඒගොල්ලෝ අධීක්ෂණය කරන්න කවුරුත් නැහැ උන් තමයි හිතලා කරන දේක් කරන්නේ තර මිස්ටේක් වෙන්න පුළුවන් ළමයි ඒගොල්ලෝ නමුත් යාළට කරන්න පුළුවන් උපරිම කෝල්ට් එක මොකද්ද ඒකට උපරිම වැඩේ යාළ කරා ඒක ලංකාවේ සියලුම ඉන්ස්ට්‍රක්ටින් ටීම් මේ පේපර් පැනල් වල හිටපු ළමයින්ට අදාළයි ඒගොල්ලන්ටත් ඒ විශේෂ ස්තුතිය හම්බෙනවා අපි පොඩ්ඩක් යාළට වෙනම පොඩි ස්තුතියකුත් දෙනවා ඒක ඒ ඕගොල්ලන්ට අදාළ එකක් නෙවෙයි යාළට පොඩි අපි මෙමරි මතක සටහනක් දෙනවා මම බලට කිව්වෙත් නැණි අයි මම නැහැ පස්සේ කියන්න හරි කොහොම හරි මේ එහෙම එකක් තියෙනවා ඒ ඇරෙන්න මෙතන නිකන් ඒගොල්ලන්ව මතක් කරනවා දිවවන පුරා අපිත් එක්ක මේ අවුරුද්දක් පුරාවට ඒ වැඩවලට උදව් කරපු සියලුම ඉන්ස්ට්‍රක්ටින් ළමයිද ඒ හැමෝටම එහෙම ඊට පස්සේ මම හිතන්නේ මම කවර් කරන්න ඕන මිරිස් කවර් කරානේ කවුරු හරි මිස් වුණා නම් අනේ ගණන් ගන්න එපා කලබල වෙලා ගියන් ගන්න ඉන්න මිස් වෙන්න පුළුවන් ඊළඟට ඕගොල්ලෝ හරි ළමයි අවුරුද්දක් හෝ සමහරක් විතර තියෙන ළමෙක් නම් ඊටත් වැඩි කාලයක් මගේ මේ වෙනකන් මම අවුල්ම විදිහට ටියුෂන් කරපු අවුරුදු දෙක තමයි පහුගිය අවුරුද්දේ ඒ කියන්නේ තියෙන වෙලාවල්ම බලන්නකො හරිද හවස්වරු වල මේ තියරිය උണ്ട තිබ්බා වෙලාව දිමේ හිනහින අවුල් වෙලාවල් ගොඩක් තිබ්බා මුතුමුතු වෙලාවලට උන් පන්ති කරා හරිද කොහොම හරි මේ ඒ මට වෙලාවල් මතකත් නෑ අර 25 26 24 ඔක්කොම එක දවසේ දාලා මට කරන්න වෙලා මාලා ගිරියක් වුණා පන්ති වලට හෝලුත් නැතුව එහෙම හරි අමුතු වෙලාවල් වලට පන්ති දාගෙන මේ සාමාන්‍ය රිවිෂන් කරන වෙලාවලුත් නෙවෙයි මේ හිටපු ගමන් පන්ති නෑ කියන්න වෙනවා එකපාරම ඔය වගේ හෙන්න අමුතු අමුතු තත්ත්වයකට තමයි ඕගලගේ වැජ් එක ගියේ ඒ කියන්නේ මම මේ වෙනකන් ජීවිතේ කොහොමත් කවදාවත් ටියුෂන් විතරක් කරලා නෑ මම දන්නේ නෑ ටියුෂන් විතරක් කරද්දි ඒක කොහොමද කියලා ලබන අවුරුද්ද බලා ගන්න පුළුවන් ඒ කියන්නේ අපිට කොහොමත් අවුරුද්දක නිවාඩුවක් හම් වෙනවා මේ ජොබ් එක පටන් ගන්නව නම් ඒකට කලින් ඉතින් ලබන අවුරුද්ද වෙනකොට ටියුෂන් විතරක් කරාම මොනවා වෙයිද කියලා බලන්න පුළුවන් මේ වෙනකන් කොහොමත් භාගයක් ඩිග්‍රී භාගයක් ටියුෂන් අතේ තියාගෙන කරේ ඒතර මගේ පොටෙන්ෂල් එකෙන් භාගයක් මම ටියුෂන් වලට දැම්ම භාගයක් මට ඩිග්‍රීට දෙන්න උනා මේ අවුරුද්ද ඩිග්‍රීට දුන්න ප්‍රමාණය තවත් වැඩි කරන්න උනා අවුරුද්දක් ඒ කියන්නේ කරන්න පුළුවන් අමාරුම ලෙවල් එකෙන් වැඩේ අදගෙන ගියපු අවුරුද්දක් මේ අවුරුද්ද කියලා කියන්නේ ඒ නිසා මේ අර අමුතු අමුතු වෙලාවල් වලට හිටපු ගමන් පන්ති නැති වෙනවා එහෙම එහෙම හරි පොඩි පොඩි අක්‍රමිකතා අපේ පැත්තෙන් වෙන්න ඇති මිඩ්නයිට් එහෙම මට හිතපු තරම් කරන්න බැරි වුණා සමහරක් වෙලාවට සා විශේෂයෙන් දැන් ඉස්සරේම ෆිසිකල් පන්ති වරුණාම මම සෑහෙන වෙලාවක් ඉඳලා ළමයි එක්ක කතා කරලා මොනවා හරි තියෙන ප්‍රශ්න වලට උත්තර දෙලා ඔහොම යන්නේ මේ අවුරුද්දේ මට ඒක කරන්න පුළුවන් ගමන් නැහැ එහෙම කරොත් මට ටියුට් ටික හදන්න වෙන්නේ නැහැ මම ටියුට් ටික හදන්න ඉන්ටර්වල් එකේ මම පාඩම් කරන්න ඉන්ටර්වල් එකේ යන ගමන් වාහනේ එහෙම ගියපු අවුරුද්දක් මේක ඒ කියන්නේ ගිය අවුරුද්ද තරම් මානසික මහන්සියක් හෝ කායික මහන්සියක් මම ජීවිතේ කවදාවත් පීරියන්ස් නැහැ එක්ස්පීරියන්ස් කරන්න වෙයි කියලා මම හිතන්නෙත් නැහැ නිකන් මම උදාහරණයක් කියනවා නම් ඕගොල්ලන්ට දැන් තියෙන ප්‍රෙෂර් එකක් තියෙනව නේද ඒ ලෙවල් වලට දවස් 7යි හරි 6යි හරි 8යි හරි කීයයි හරි 7යි තියෙන්නේ 7යි නේ ආ දැන් එනවනේ එකක් නේ ඕන් ඔය එක අකණ්ඩව අවුරුද්දක් තිස්සේ ඕක හෝ ඊට වැඩි ස්ට්‍රෙස් ලෙවල් එකක් තමයි මට ඉන්න උනේ හැබැයි මම හිතනවා මම මේක පන්තියට ගාව ගන්න නැතුව ඒ කියන්නේ පන්ති ඉරනකොට මට ඒ ස්ට්‍රෙස් ලෙවල් එක එළියෙන් තියලා පන්ති දෙමළ අහන ගොම් ප්‍රශ්න වලට උත්තර දීදී අර එක මේක ආය යහනේ උන්ට ආයය කිය කිය ඒ ඔළුවේ තියෙන ප්‍රශ්නේ එක يعني සාමාන්‍ය මනුස්සයෙකුට එහෙම ප්‍රශ්නයක් තියෙද්දි එළිය කනදුණු කරන්න අමාරුයි. ඒකට වෙනම ආයාසයක් ගන්න ඕනේ. ඒකට ඒක කන්ට්‍රෝල් කරගෙන මෙතන වැඩේ වෙනයි, අතන වැඩේ වෙනයි, එතන මොන ප්‍රශ්න තිබ්බත් ඒක මෙතෙන් අදාළ කරගන්න නැතුව ඒවා ප්‍රොෆෙෂනල් බෙදිලි. ඒවා බෙදන්න ටිකක් අමාරු වැඩේ ඒවා. මම ඒක කියන්න උත්සාහ කරන්නේ කවදා හරි දවසක බලඩුව කරන්න වෙයි. එදාට තේරෙයි මොකද්ද මම මේ කිව්වේ කියලා. මේ එහෙම ගියපු අවුරුද්දක් මේක. අර හරියට ඔයාලගේ මේ වෙලාව විභාගෙට තියෙන බය එක යන ස්ට්‍රෙස් එක සහ ඒ ඇඟට තියෙන මහන්සිය වැඩ කරන එකත් එක්ක තියෙන මහන්සිය අකණ්ඩව අවුරුද්දක් එක දිගට ගිය අවුරුද්ද නොවැම්බර් ඉඳන් මේ වෙනකන් අකණ්ඩව ඒ අවුරුද්දක් තිස්සේ විඳ දරා ගනිමින් තමයි ඔයගොල්ලන්ගේ වැජ් එක මම ඇදගෙන ගියේ මම ඊයේ මේක සම්බන්ධ එක එක දේවල් කිව්වා يعني මේ يعني ඒක මාර ලෙවල් වලට මේ ප්‍රෙෂර් එක ගියපු දැන් තියෙනවා හරිද يعني ඒවා මොහොත් ඔයගොල්ලන්ට එහෙම ඒ තැන් වල කිසිම දණක මම එලියට එන්න දීලා නැහැ ඒ කියන්නේ මම මේ එකක් මේක නම් මම ඊයේත් කිව්වා පන්දීදී එක සිද්ධියක් විදිහට මම නිකන් අද විසිකල් මම ගම්බා මේක කිව්වේ නැති හින්දා කියන්නම් ඔන්ලයින් ලවන දන්න අයියත් අහපු කතන්දරේ අර අර මේ සර්ජරි අපොයින්ට්මන්ට් එක උනේ සර්ජරි අපොයින්ට්මන්ට් එක මාර දරුණුයි හරිද ඒ කියන්නේ ඒක එහෙම දරුණු වෙන්න ඕන ඒ දරුණුයි සම්බන්ධව මගේ කිසි විවේචනයක් නැහැ ඒකෙම වෙන්න ඕන මොකද එයාලා පුරුදු කරන්නේ ආයෙමත් ප්‍රොෆෙෂනල්ස්ලා හදන්න ડોක්ටර්ස්ලා ඉංජිනේර්ස්ලා කියන්නේ ලේසි පහසු වෘත්තික දක්ෂතාවයන් නෙවෙයි මිනිසුන්ට තියෙන්න ඕනේ එයාලගේ වැඩේ උපරිම ක්වොලිටි වෙන්න ඕන මොකද එහෙම නැත්තම් ලොකු දේවල් නැති වෙන්නේ පොඩි පොඩි දේවල් නෙවෙයි නැති වෙන්නේ ලොකු දේවල් තමයි අවධානමට ලක් වෙන්නේ මේ මිනිස්සුන්ගේ තියෙන්න ඕන ක්වොලිටිස් තිබුණේ නැත්තම් එතකොට මේ ඒකට ඕන නිසා අන්තිම අවුරුද්ද විශේෂයෙන්ම සමහරක් අපොයින්ට්මන්ට්ස් වල සර්ජරි වගේ දේවල් එහෙම නැහැ ගොඩක් ඒවල එහෙමයි මාර ප්‍රෙෂර් කරනවා ඒ කියන්නේ යාලා යන්න බලමු උපරිම ලෙවල් එකට ප්‍රෙෂර් කරනවා පොඩි හරි මිස්ටේක් එකක් වුණොත් ඉවරයි අර මං කිව්වේ මේ මට පන්ති ටික සාමාන්‍යයෙන් පටන් ගන්නනේ සෙනසුරාදා දැන් මට රහස් වෙන්නේ සිකුරාදා පන්ති නැහැ
ඒ දවස්ක සම්පූර්ණ කැම්පසක දෙන්නේ. ඊට පස්සේ සෙනසුරාදා උදේ කැම්පස් තියෙනවා. හවස ඉඳන් සෙනසුරාදා හවස පන්ති, ඊට දවසම ගම්පහ තියරි පන්ති තියෙනවා. සඳ හවස සඳ උදේ කැම්පස්, හවස නුගේගොඩ තියරි එක, අඟහරුවාද උදේ කැම්පස්, හවස ඕගොල්ලන්ගේ රිවිෂන් එක. මම උඹලගේ රිවිෂන් එකට ඇඳුම් අඳින්න වාහනේ එනකොට, හරිද? දිගටම පහුගිය අවුරුද්ද පුරාවට වැඩි හරියක් දවස්වල ඔයාලගේ රිවිෂන් එකට එන්න මම ඇඳුම් මාරු කරගන්නේ වාහනේ එනකොට. එතනින් කැම්පස් එකේ අර නිල් පාට අපි අඳින ස්ක්‍රබ් එක ඇඳගෙන ඉඳලා වාහනේට නැගලා අර මම ඉන්න සමහර දවස්වල එහෙම අර පරක්කුල රෙකෝඩින් එහෙම දාන්නුනේ මැද හරියෙදි. ඒ අර මොකක් හරි වෙලා 12ක් පයින්නකම් අඳිනවා සමහරක් දවස්වල සමහරක් අය. එහෙම වෙලා වාහනේ එන ගමන් කාලා වාහනේ එන ගමන් ඇඳුම් මාරු කරගෙන එහෙම තමයි පන්ති දෙන්නේ. අකණ්ඩව ගම්පහ පන්ති එහෙම තමයි උනේ. හරි? ඒතොර අඟහරුවාදා ඒ පන්තිය, බදාදා උදේ ගාල්ලේ පන්තිය. මොකද ගාල්ලේ හවස යන්න බෑනේ, වෙලාවක් කරන් ලොකු වෙලාවක්. ඒතොර බදාදා උදේට මම කැම්පස් යන්නේ නැහැ. ඒ යන්නේ නැති එක මම පොය දවසක හරි නිවාඩු දවසක හරි හවස් වරුවක හරි ගිහිල්ලා කවර් කරන්න ඕනේ. එහෙම නැතුව වැඩ මිස් කරන්න බෑ. ඒතර එහෙම කවර් කරනවා. දැන් ඔය බදාදා ඒකට යන්නේ හවස බදාදා නුගේගොඩ තියරි පන්තිය, බදාදා රෑ නුගේගොඩ ඔයාලගේ අර එක්ස්ට්‍රා ක්ලාස් එක තියෙනවා නුගේගොඩ මේ. රහස්වෙන් උදේට තමයි අර පන්ති ලයින් එක ඉවර වෙන්නේ. මේ සාමාන්‍යයෙන් ඒත් වෙන වැඩේ තමයි මම බදාදා කැම්පස් එකට ගිය බදාදා හොස්පිටල් ගියපු නැති නිසා රහස්වෙන් උදේ වෙනකොට මම බදාදා වැඩ ටික කවර් කරලා තියන්න ඕන කොහොම හරි. හැබැයි බදාදා මම උදේ 5:00ට ගෙදරින් ගියාට පස්සේ ආයෙම අර ගෙදර එන්න වෙන්නේ 10:00ට. හරි? ඒ වෙනකම් පන්ති එක එක පන්ති ගාල්ලේ නුගේකට ඔක්කොමත් එක්ක. ඒතර ඔය ඔක්කොම ඉවර කරලා රෑ 10ට මම යනවා හොස්පිටල් එකට. 10ට 10:00ට හොස්පිටල් එකට යනවා. රහස්වෙන් උදේ වෙන්න කලින් බදාදා දවසේ මිස් වෙච්ච වැඩ ටික කවර් කරන්න. හරිද? අර උදේ පැය 4 මිස් වෙච්ච දේවල් ටික කවර් කරගන්න යන්න ඕන. එහෙම එක දවසක් මට යන්න බැරි වුණා මහන්සියත් එක්ක. පහුවදා උදේ යනකොට කන්සල්ටන් ඇවිල්ලා මට හම්බුනේ මනිස්මන්ට් එක තමයි. මට එක පේෂන්ට් මගේ පේෂන්ට් ගාම ටික මාර අවසනාවට ඒක සෙට් උනේ. ඇහුවා කාගේද කියලා. කවුරුත් නැහැ ඉතින් මගේ. මම ඉස්සර රන් තිබ්බේ නැහැ. ගත්තද ඇහුවා මම නැහැ කියලා කිලිම්ම කිව්වා. හම්බුනේ මනිස්මන්ට් එක තමයි. හෙට පැය 24ක් ඇතුළත හෙට උදේ මේ වෙලාව වෙනකොට වාට්ටු දෙකේම ලෙඩ්ඩු 70 වගේ ගන්න වාට්ටු දෙකක්. වාට්ටු ඔක්කොගෙම හිස්ටරි අරගෙන ඒ කියන්නේ හැම ලෙඩෙක් ගැනම හැම දෙයක්ම පැය 24 කරන්න හිතන්නව බෑ. හරිද? මම රෑවේ අර මිනිසුන් ඈරව ඈරව මාන්දර එක දෙකට ගිහිල්ලා මේ මම ගන්න එකෙක් ඇහුවත් එක මගෙන් මේ මහත්යෝ මේක ලෙඩ ගන්න වෙලාවක්ද කියලා. ඒ කියන්නේ පේෂන්ට් කෙනෙක් වරද. ඒ කියන්නේ මනසෙන් නිදීදි මාන්දර 3ට 4ට කොහේ. ඉතින් මං උදේ වෙද්දි ඔක්කොම ටික ඉවර කරන්න වෙයි. මම ඉතින් කොණක ඉඳන් පටන් අරගෙන කරගෙන කරගෙන යනවා. ඒකටත් මාර සපෝට් එකක් දුන්නා අපේ මේ බැච් එකේ උන් ටික. ඒ උන් හින්දා තමයි ඕවා හරි කොහොම හරි කරගත්තේ. ඕම ආහා මේ මාන්දර ගහලා කොහොම හරි උදේ වෙද්දි වැඩේ කරා. මගේ එක පේෂන්ට් කෙනෙක් විතරයි ඊට පස්සේ ඇහුවේ. ඒක මන් දන්නේ නැහැ කවුරු ගැන හයිද කියලා. එක පේෂන්ට් කෙනෙක් ගැන ඇහුවා. ඉතින් ඒක අවුලක් වුණේ නැහැ. මම කරලා තිබ්බා. කොහොමද ඊට පස්සේ මට ඒකට සතියක රිපීට් කියලා තව පනිෂ්මන්ට් එකක් දුන්නා. එහෙම තමයි. ඒක අර වැරද්ද පොඩි වෙන්න පුළුවන්. අනිත් පැත්තට එන රිටර්න් එක ලොකුයි. ඒක එහෙම වෙන්න ඕන මං කියන්නේ. ඒක එහෙම වුණ හින්දා තමයි මේ ඒ වෘත්තිය ඔය මට්ටමේ ක්වොලිටි එකකින් තියෙන්නේ. හරි? ඉතින් ඔහොම ගියපු අවුරුද්දක් සහ මේ අන්තිම වෙනකොට ඒ කියන්නේ මෙහෙම එනවා. හරිද? මං කියන්නේ ඔබලත් කවදා හරි ලොකු වැඩක් කරන්න ගියොත් සාමාන්‍යයෙන් බහුතරයක් මිනිස්සුන්ට කරන්න බැරි ලොකු වැඩක් කරන්න ගියෝතින් මම කියන්නේ හැම වැඩක් පුළුවන් නම් කරන්න උත්සාහ කරන්න. ඉතින් හැමෝම කරන හැමෝම හොඳයි ආ ඒකනම් මරු වැඩේ කියලා අගය කරන දේවල් හැමෝටම පුළුවන් නේ. ඒක ලොකුට කරන්න ඕගොල්ලෝ නැහැ. ඉතින් පුළුවන් නම් ඔයාලට මේ අර වගේ සාමාන්‍ය මිනිස්සුයෙකුට කරන්න අමාරු මිනිස්සු කරන්න බෑ කියලා අතහැරලා දාන දේවල් තියෙනවා නම් එහෙම දේවල් කරන්න බලන්න. මේ ඒක මරු ඉතින් ඒක ලේසි නෑ අමාරු. ඒකෙන් එන ස්ට්‍රෙස් ලෙවල් එක එහෙම කෝප් කරගන්න හරි අමාරු. ඒ කියන්නේ මෙහෙම තිබ්බ හරි මම මේ කතාව නිකන් කියන්නම්. අන්තිම වෙනකොට ඔය සමහරක් අපොයින්ට්මන්ට්ස් වල අග වෙනකොට ඒ හැම අපොයින්ට්මන්ට් එකක් අගම විභාගයක් එනවා. සහ ඒවත් එක්ක අන්තිම වෙන්න ඒගොල්ලෝ අපෙන් එක්ස්පෙක්ට් කරන ලෙවල් එක වැඩි වෙනවා. එහෙන ප්‍රෙෂර්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මම ওই සතිය අර ඔක්කොම පන්ති කරලා බ්‍රහස්පෙන්ද ගියා කියන්නකෝ අවුලක් නැතුව. එතන ඒව ඔක්කොම සාමාන්‍යයෙන් ප්‍රශ්න අහලා පොඩි විභාග හැම තැනම පොඩි ඒවා තියෙනවා. ඒවල වැරදුනොත් එහෙම ඒවා බැරි වුණොත් එහෙම බැනුම් අහන්න ඕනේ කිලිම්. ඒ කියන්නේ වැරදුනවා කියලා ලකුණු අඩු කරලා නිකන් ඉන්නව නෙමෙයි. බැනුම් අහන්න ඕනේ. මොකද අපි ලෙඩ්ඩුන්ගේ ජීවිතේ අනතුරේ හෙලන්නේ. එහෙම එකක් නෙවෙයි. හරි? ඒතර මට පන්ති ටිකක් තිබ්බ හින්දා ගියහදී පාඩම් කරන්න බැරි වුණා. මම පස්සේ පාඩම් කරන එක ඔප්ෂන් එකක් නෙවෙයි. හරි? බැනුම් අහන්න ඕන. උණු බැනුම් අහන්න ඕන. ලේසි පහසු බැනුම් නෙවෙයි. හරි? මගේ ජීවිතේට මම වැඩ බැරියෙක් විදිහට හිතන නෑ. හරිද? මගේ ජීවිතේට මට විභාගයක් පාස් වෙනවා කියන එක ප්‍රශ්නයක් වෙලා නෑ. මම දන්න දා ඉඳන් විභාග වලට ප්‍රශ්න උනේ කී වෙනේ වෙනවද කියන එක විතරයි. ඒ කවදරවත් විභාගයක මට පාස් වෙනවා හෝ මෙඩිසින් යනවා කියන එකවත් මට ප්‍රශ්නයක් වෙලා නෑ. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මම කී වෙනිය විදිහට මෙඩිසින් යන්න කියන එක විතරයි. මම ලංකාවේ හතරුණා ගේමක් නැතුව ඊසි. හරිද? ඒ කියන්නේ මට වඩා වැඩ කරපු ඕනතරම් ලංකාවේ ඉන්නදී මම ගේමක් නැතුව ඒ කියන්නේ මට ඒක කියන්න බෑ පන්ති වල. මේ මම පන්ති වලින් එහෙම එලවන જાතියෙක් එක්ක මම උඹලව පන්ති වලින් ගලවන්න කෑ ගහනවා කියලා මාව ඒ වගේ පන්ති වලින් ගලවලා තියෙනවා. අන්තිම මාසෙත් එලව මම ෆිසික්ස් පන්තියෙන් එහෙම කෑ ගහනවා කියලා. හරිද? ඒ කියන්නේ එහෙම කරන වැඩ කරනවා කියලා උඹලට කියන විදිහට වැඩ කරපු නෙමෙයි අපි. ඒවට උඹලට ඒව කියන්න බෑ. හරිද? එහෙම එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. නමුත් බහුතරයට ඒක අතරේ ඇප්ලයි වෙන්නේ නැහැ. ඒතර එහෙම
ඊසි මං ඒ දේවල් කරලා තියෙනවා. හැබැයි කැම්පස් එකේ අන්තිම අවුරුද්දෙ කුණු වැණුම් අහගෙන ඉන්න ඕනේ. අර ඒක මාර පර්සනලිටි ප්‍රශ්නයක්. අපේ ඊගොත් ලොකුයිනේ. ඒ කියන්නේ අපි කරලා තියෙන වැඩත් එක්ක ඒක පැත්තෙන් ඊගෝ වෙන ලොකුයි. ඒ ඊගෝ ඇටැක් වෙනවා. ඒ කියන්නේ මිනිස්සු කෙලින්ම ඒකට තමයි ගහන්නේ. යාලා දන්නේ නැහැ මම කවුද මොකද්ද කින්දමන්ද විස්තරයක් දන්නේ නැහැ. යාලට අදාළ වෙන්නේ වැඩේ පුළුවන්ද බැයිද කියන එක විතරයි. පොඩි හරි අවුලක් තියෙනවා නම් කුණු වැණුම් අහගන්න වෙනවා. හරි. එහෙම ඉන්න එක අවුරුද්දක් තිස්සේ. ඒ කියන්නේ හැමදෙස්sem නෙමෙයි මට පුළුවන් වෙලාවවල මම වැඩ කරලා බැරි වෙච්ච ඒවාත් කවර් කරලා වෙන්න ඕන මට්ටමට ලෙවල් එක හදාගෙන තියෙනවා. ඉතින් එහෙම නැත්තම් අන්තිම වෙනකන් එන්න බෑනේ. එහෙම ආවා නම් උතර ඒ වෙලාවල් වල මට මේ පැත්තෙන් පන්ති වල වැඩ වැඩි වෙන වෙලාවල් වලට අනිත් පැත්තෙන් මිස් වෙනවා. එහෙම මේ දේවල් එක්ක සෑහෙන දේවල් මට මිස් වෙලා තියෙනවා. එතකොට ඒවත් එක්ක වෙනුම් වහගෙන හරිම එපා කරපු ජීවිතයක් අන්තිමේ සමහරක් දවස් තියෙනවා. දැන් ඔය බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා උදේ ඔය වෙනකන් තනිකර හොස්පිටල් එකේ වැඩි කරලා සෙනසුරාදා හවස තමයි පන්ති තියෙන්නේ. හරිද? සෙනසුරාදා උදේ 12ට දවල් 12 වෙද්දී මේ කැම්පස් එකේ වැඩ ඉවර කරලා මම එනවා මේ සාමාන්‍යයෙන් 12යි කාල වගේ වෙනකොට ගෙදර එනවා. මට අක්කලා දොමම් මාරු කරන් එක වෙනකොට යන්න ඕන රොටරියට. ගිහිල්ලා එන ප්‍රෙෂර් එක කොච්චරද කියලා කියනවා නම් මේ මම නිකන් පුරුද්දක් විදියට හදාගත්ත අන්තිමේට. ඒ කියන්නේ මම ගිහිල්ලා අර අපිට නිකන් අර කාලයක් ඔය වගේ වැඩ කරද්දී එපා වෙලා යන්නේ. ඒ කියන්නේ මොනවද මම මේ කරන්නේ? ඇයි මෙහෙම නැහින්නේ? මීට වඩා හොඳරමට ඉන්න පුළුවන් මේක මොන කරුමයක්ද කියලා ඔය ටික හිතන්න පටන් ගන්නවා. සහ ඔය වෙනකොට මම මගේ වයසේ මිනිස්සෙකුට හිතන්න පුළුවන් මොනවද සියලු දේ ලබාගෙන ඉවරයි. මට ආයෙ ගන්න දෙයක් තිබෙන්නේ නැහැ. මම දැනෙද්දිත් මම සියලු වැඩ මතර කරලා මම මැරරගන් ඔහේ ඉන්නවා කිව්වොත් මට ඉන්න පුළුවන්. මට ඒ විදිහත් එහෙම මට කියලා ගන්න දෙයක් තිබෙන්නේ නැහැ තව මේව කරලා. නිකන් අර එකක් අපි අම්මට තාත්තට ඩිග්‍රී එකේ ලොකු උමනාවක් තිබ්බා සහ මේක පටන් ගත්ත එකේ එහෙම නතර කරන එක අපරාධ කියන එක මගේ තිබ්බා. මට මේ පැත්තෙන් කැමැත්තක් තියෙනවා දෙකම සම්බන්ධ. ඒ නිසා මම මේක කරන්න නොවැම්බර් වල වෙන තීරණයක් ගන්නවා කරනවද නැද්ද කියන ඔක්කොමත් එක්ක වෙන දෙයක් වෙන්න කරනවා. කොහොම හරි කවන්නේ නැහැ, කණ්ඩෝන්නේ නැහැ, නාණ්ඩෝන්නේ නැහැ, මොකුත් දුන්නේ නැහැ. ඒ කියන්නේ මොකුත් නැහැ, කන බොන නිදාගෙනලි මොකුත් නැහැ. සාමාන්‍යයෙන් ඇවරේජ් පැය දෙක දෙකම ආරදී මුළු අවුරුද්දෙම නිදාගෙන තියෙන ප්‍රමාණය දවසකට ඇවරේජ් ගණන් හදලා බලුවොත් එහෙම මේ අසාමාන්‍ය මේකක් එක්ක කරන්න උන අවුරුද්දක් ඔහොම වෙලා වෙලා අන්තිමේට මේ අර යම් තැන් වලට එනකොට අර ඔක්කොම හොස්පිටල් එකේ ඉඳලා ඒ දවස් ටික ගත කරලා පන්ති පටන් ගන්න යනකොට දැන් ආයේ ඒ කර්මාන්ත ඉවරයි වෙන එකක් නෑ. ආයේ පන්ති යන්නෙත් නේසි වැඩක් නෙවෙයි. ඉතින් අර මේ දවස් ගානක අවදාන එක තැනක තියන්නේ. ඒක උඹලා හිතන වැඩි ප්ලේසි වැඩක් කියලා බෑ. හරියද? පුළුවන් නම් ස්ටේජ් එකකට නැගලා උදේ ඉඳන් රෑ වෙනකන් හිටගෙන ඉන්න මං කියන්නේ. අවලස්සෙදි වැටෙනවා උඹලා බහුතරය. ඒකත් 1000ක විතර තව ඔන්ලයින් සෙට් එකක් අවදානේ Taman දිහාමට තියාගෙන. ඒක මාර අමාරු වැඩක්. එහෙම මිනිස්සු 1000ක් වහා ඉස්සරහා ඉන්නකොට 1000ක් නෙමෙයි ඊට වෙන වැඩි ඉන්නේ අපේ ප්‍රමාණය. ඒතර එහෙම ප්‍රමාණයක් ඔයගොල්ලෝ ඉස්සරහා තියාගෙන පුළුවන් නම් කන්සන්ට්‍රේෂන් එක එතන ගන්න කොච්චර මහන්සි නෝනද කියලා බලන්න. ලේසි වැඩක් නෙමෙයි. එහෙමනේ යන්නේ. අරක ඉවර වෙලා ඊළඟ මේ මිෂන් එක පටන් ගන්න. මම දන්නවා හරියට හිටා ඉඳන් ආයෙ ඊළඟ රවුම. කිසි සතියකෝ ඉවර වෙන්නේ නැහනේ. හරි. ඊළඟ රවුම අන්තිමේට එහෙම එනකොට එක කාලයක් තිබ්බ මේ මම ගිහිල්ලා මේ කන්නාඩියෙන් මගේ මූණ දිහා බලන් ඉන්නවා මම මොකද්ද කරන්න කියලා. මම මේ කතන්දරේ ඊට කලින් කිසිම දණක් කියලා නැහැ. ඒක කියන්නේ මේ අනුකම්පාවසින් ඉන්න කර නෙවෙයි. ඒ කියන්නේ මම මේවා කියනවනම් මට ගොඩක් කලින් කියලා ඕගොල්ලන්ගේ අනුකම්පාව දිනා ගන්න තිබ්බා. මම එහෙම නැහැ කවදරවත්. මම වැඩේ පාර ගත්තේ මට පුළුවන් කියලා හිතමින් ඉඳා මම කොහොම හරි බෙල්ල ගහලා ගියත් ඒක කරනවා. එහෙම සීන් එකේ තමයි වැඩේ කරේ. දැන් මම කියන්නේ මම කන්නාඩි දිහා බලන් ඉද්දි අර ටික ඔක්කොම ඔළුවට එනවා. ඒ කියන්නේ මොනවද මේ කරන්නේ? දැන් මේක තව කොච්චර කාලයක් කරන්නද? මම මෙහෙම වෙන්න ඕනද? ඔක්කොම එක අන්තිමට බලාගෙන ඉන්නකොට ඇඬෙනවා. හරි. ඇඬෙනවා කියලා කියන්නේ අඬනවා දුකට අඬන එක නෙවෙයි ඒක. අර ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක එළියට යන්නේ එහෙම. එහෙම නෝ. අන්තිමටම පුරුද්දක් විදිහට හැමදාම සෙනසුරාදා අතර ගෙදර ඇවිල්ලා ඊළඟ මන්දිරය යන කල විනාඩි පහක් කන්නඩි දිහා බලන් අඬලා තමයි ඉන්නේ මම. හරි. එහෙම. ඒ කියන්නේ ඒක අඬනවා කියන දුකට අඬන එහෙම එකක් නෙවෙයි. අර යනවා. ඒක මරුව. ඒ කියන්නේ ඒකෙන් ස්ට්‍රෙස් එක එළියට යනවා. ඊට පස්සේ හොඳයි. ඒ කියන්නේ අර අපි කාටවත් එහෙම කියන જાති එහෙම කියන්නේ නැහැ නේ. හරි. ඉතින් අර ඒක නියමයි. අන්තිමේට පුරුද්දක් විදිහට ඒක හදාගෙන තමයි නුගේකට පන්තිර වෙලා නුගේකට පන්ති කරන්නේ. ඔය විදිහට හැමදැනකම හරියද ඕන තරම් පන්ති වලදී ඔළුවේ 1000ක් ප්‍රශ්න තියාගෙන අර ස්ට්‍රෙස් ලෙවල් එක තියාගෙන අදම වැජ් එකක් ඕගොල්ලන්ගේ වැජ් එක. හැබැයි මං හිතනවා මට හෝ ඕන මිනිස්සෙකුට ටියුෂන් විතරක් කරත් වැජ් එකකට කරන්න පුළුවන් උපරිමේ කොච්චරක්ද මං ඔයාලගේ වැජ් එකට එක කරා කියලා. අතපසු වීම මගේ අතින් වෙන්නේ නැති. නමුත් මේ දේවල් මම හිතලා කරපු දේවල් නෙවෙයි. කරන්න බැරි නිසා දේවල් නොකර හිටියා මිසක් කරන්න පුළුවන් කමක් තිබුණා අන්තිම අංශු මාත්‍රය දක්වා මම ඕගොල්ලන්ගේ වැජ් එකේ වැඩ කරලා තියෙනවා. ඒක මම හිතනවා ඕගොල්ලෝ ඔයාලගේ පැත්තෙන් පිළිගන්නම ඇති කියලා. ඒක අන්තිම මේ මොහොත වෙනකම් හෙට විභාග තිබ්බත් ඒක ඒ විදිහට මම කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මම ඔයාලට ණය නැහැ කියලා. සනිත් පැත්තට මොනවා හරි අතපසු වීම අපේ පැත්තෙන් වුණා නම් ඒ සම්බන්ධව සමාවිල් වෙනවා. නමුත් කරන්න පුළුවන් කමක් තියාගෙන ඕගොල්ලන්ගේ වැජ් එකට කිසිම දෙයක් නොකර ඉඳලා නැහැ. හරි. ඒතර ඕක තමයි පහුගිය අවුරුද්ද ගෙවිලා ගියපු විදිහ. එහෙම අවුරුද්දක වැඩේ මේ විදිහට සාර්ථකව ඉවර කරගන්න පුළුවන් වුණ එක සම්බන්ධව මාන සතුට වෙනවා. සහ මේ පුළුවන් නම් දැන් අන්තිමේදී ඔක්කොම ඉවරයිනේ. දැන් තව විභාගයකට විතරයි තියෙන්නේ. ඒක කොහොම හරි කරගත්තට පස්සේ මගේ කතන්දරය ඉවරයි. දැන් වෙන එකක් ඈ. අර කියන්නේ මොකද? දියමන්ති හැදෙන්නේ පීඩණයෙන්. අර වාණි හැදෙන්නේ රත් කළා තලණයකින් වගේ තමයි. දැන් ඉගෙනගත්තුව තමයි මට ඉස්සරහට පාවිච්චි කරන්න. කොහොම හරි
මොනවිදිහරි අවුරුද්ද කට්ට කාලේ ඉවර කරන්නේ? ඒ කාලේ ඉවර වුණාට පස්සේ ඒ කට්ට මොකද්ද කියලාවත් මතක නැහැ. ඒ සම්බන්ධ වෙන ආඩම්බරයක් විතරයි ඉතුරු වෙන්නේ. දැන් මේක කතා කරද්දි මාර මොරල් එකකින් කතා කරන්නේ. කියන්නේ මම ඒක කරා කියලා සින්නේ කතා කරන්නේ. ඒ නිසා උඹලට ඉස්සරහට වැඩ කරන් යද්දි ඕනතරම් තැන් එයි. මේක එපා වෙන මොන කෙහෙම්මලක්ද මේ කරන්නේ කියලා අතාරින්න හිතන සියලු කාරණා හිතන එහෙම තැන් එයි. ඒ ඔක්කොම දීදි සමහරක්කට කිසි ප්‍රශ්නයක් නැහැ වගේ ඕගොල්ලන්ට වැඩ කරන්නත් වෙන්නේ. ඒක තමයි මේකේ හැටි. මේ ඕගොල්ලෝ ඉන්න වයස එහෙම කරන්න පුළුවන් වයස. ඒ වයසේ එක කරන්ද මොකද ඒක ඉවරුනාට පස්සේ හැදෙන මනුස්සයා හිතා ගන්න බැරි මනුස්සෙක් කරද ගිය අවුරුද්දේ මට වඩා මේ අවුරුද්දේ ඉන්න මම ඒ එක්ස්පීරියන්ස් එකෙන් පස්සේ ඉන්න මම මට මෙතනින් ඉස්සරහට මහන්සි වෙනවා කියන එක ඕන එකක් ඉවන්න කියන මට කරන්න පුළුවන් ඒක ඕන ප්‍රශ්න එකක් ඉවන්න කියන මට ප්‍රශ්නයක් නැහැ මට ඊසි ඒ කියන්නේ මම ඒක කරලා ඉවරයි මම ඒක කරලා ඒක උපරිම අත් විඳලා තියෙනවා ප්‍රොෆෙෂනල් බෑක්ග්‍රවුන්ඩ් එකේ ඉන්න පුළුවන් උපරිම ස්ට්‍රෙස් ලෙවල් එක මම කෝප් කරලා තියෙනවා මට බය වෙන්න දෙයක් නැහැ මට තාම අවුරුදු 26යි වයස තව ඕන තරම් කල් තියන ඕන දෙයකට මුණ දෙන්න ඕන දෙයක් සම්බන්ධ මුණ දෙන්න ගැන බයක් නැහැ. ඒ නිසා එහෙම අධීරයන් එයි ඕගොල්ලෝ මෙතන ඉඳන් ඉස්සරහට වැඩ කරන් යනකොට ඒ අධීරයන් වලදී ඒක අදාළ කරගන්න එපා මොන විදිහෙන් අර වෙලාව යනවා කාලය පාස් වෙනවා. ඒ වෙලාවේ වාට දැවුනට ඒක කොච්චර අමාරුයි කියලා වුණත් ඒක එක වෙලාවක ඉවරුනාට පස්සේ ඒක ඉවරයි. ඉතුරු වෙන්නේ එකෙන් ආ ඉගෙන ගත්ත ටික විතරයි. අර ජීවිත කාලයක් තියෙනවා ඉගෙන ගත්ත ටික ඇප්ලයි කරන්න. මම මේ අවුරුද්දේ කාපු කට්ටෙන් ඉගෙන ගත්ත ටික ඇප්ලයි කරන්න මට ලයිෆ් එකක් තියෙනවා. ඒ ජීවිතේ මට මාර සෙල්ලම් ටිකක් දාන්න පුළුවන් ඒක නිසා. එහෙනම් මේ මොහොත වෙන්න පුළුවන් ඉස්සරහට එන මොහොතක් වෙන්න පුළුවන් ඕගොල්ලෝ උපරිම එපා කරපු විදිහට ජීවත් වෙන්න වෙන තැන් ඒ ඒ ඕන තැනක ඕගොල්ලෝ තේරුම් ගන්න වෙලාව යනවා ටයිම් පාස් වෙනවා වෙලාව කාලය පාස් වෙනවා කාලය ගත වෙනවා එක දවසක් කෙනා ඒ ටික ඉවර වෙන එදාට ඒ ටික මතක නැහැ ඕගොල්ලන්ට දෙන ජීවිතේ ඕන තරම් අමාරුවෙන් හිටපු වෙලාවල් දැන් හැරලා බලද්දී ඒවා මෙමරිස් විතරනේ ඉතුරු වෙන්නේ වගේ ඉගෙන ගත්ත ටික විතරනේ ඒ නිසා ඒම ඇප්ලයි කරන්න පුළුවන් ඉස්සරහට ඒ වගේ අමාරු කන්ඩිෂන්ස් වල වැඩ කරද්දී ඒක ඔළුවට දාගෙන එහෙම වැඩ කරගෙන යන්න අන්තිමේට එතනින් ඉස්සරහට මාර අමුතු මිනිස්සෙක් හැදිලා තියෙවි. හරි ওই ටික තමයි මට මේ මොහොතේ ඕගොල්ලන්ට ඉස්සරහා වැඩ ටික සම්බන්ධව කියන්න දෙන්නේ. සහ මෙන්න මෙහෙම එකක් වෙනවා. මම මේක ඉවරන ගමන් YouTube එකට දානවා පොඩි වීඩියෝ එකක් මේ අර යන්න කලින් කියලා යන්න කියලා අපි හැම බැජ් එකක්ම අන්තිමේට පොඩි ටීම් එකකින් යනවා යන්න කලින් කියලා යන්න කියලා 2024 යන්න කලින් කියලා යන්න වීඩියෝ එකක් මේ පාර දාන්නේ ගිය පාර අපි ගෲප් එකක් හදුවේ මේ පාර YouTube වීඩියෝ එකක් දානවා පොඩි වීඩියෝ එකක් ඒකේ මොකුත් නැහැ නිකන් ඔයාලට පොඩි මැසේජ් එකක් නිකන් මේ මේ වගේම එකක් කියන්නේ පොඩි එක විනාඩි 5ක් දුක තියෙන සහ අපේ පොඩි පරණ මෙමරි ස්ටික් උත් ඒ වීඩියෝ එකේ තියෙනවා ඒකට කමෙන්ට් එකක් විදියට ඒ වීඩියෝ එක තමයි ඔයාලා ඉතුරු කරලා යන මතක සටහන ඒ කියන්නේ අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් තියෙන ළමයෙක් නම් අපිත් එක්ක ගනුදෙනු කරලා ඔයගොල්ලෝ මොනවා හරි අපි අපේ වැඩේ හරියට කරාද සහ අපෙන් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත මොනවා හරි දේවල් තියෙනවද ඒ වගේ සහ මොනවා හරි මෙමරිස් ඕන එකක් ඒකේ මතක සටහනක් විදිහට මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් විදිහට දාලා නිකන් තියන්න ඒක තමයි ඉතින් කවදා වුණත් ආයෙ 2024 බැච් එකේ මොකද උනේ කියලා මතක් කරගන්න ඕනොත් ওই වීඩියෝ එක ඇවිල්ලා බලන එක තමයි කරන්නේ YouTube තියෙන තාක්කල් ওই වීඩියෝ එකක් තියෙනවනේ ප්‍රශ්නිකුත් නැහැ ඒකට හැමදාම තියෙන මතක සටහනක් වෙනවා ඕගොල්ලෝ අපි හැමෝටම එහෙනම් ෆිසිකල් ළමෙක් වුණත් මම කියන්නේ මේ මොහොතේ වෙලාව නැත්නම් අද හවස හරි ගමන්නේ ඕකේ පොඩි මැසේජ් එකක් ටයිප් කරලා පොඩි මේ මැසේජ් එකක් ඒකට දාන්න කොහොමද මේ එක්ස්පීරියන්ස් එක අපි අපේ වැඩේ හරියට කරාද සහ ඕගොල්ලෝ යරෙන්න ඔයාලට තියෙන මෙමරිස් ඕන දෙයක් ඒක නිකන් සමස්ත යන කලින් කියලා යන්න ඉතින් වාගේ අදහස කමෙන්ට් එක වාගේ සමස්ත පන්තිය ගැන අයිඩියා එක ඒකට මැසේජ් එකක් විදිහට දාන්න මම කැමතියි හැම ළමයෙක්ම ඒකට දානවා නම් මොකක් හරි කමන්නේ නැහැ ඒක අඩු ගානේ අපි හොඳ නැත්නම් හොඳ නැහැ මෙලෝඩියක් කරේ නැහැ වගේ එකක් දැම්මක් කමන්නේ නැහැ මොකක් හරි ඔයාලට තියෙන අයිඩියා එක හැම එකෙක්ම දානවා නම් මම කැමතියි ඒ කියන්නේ මොකද උඹලගේ බැච් එක ආයේ එන්නේ නැහැ මෙච්චර අමාරුවෙන් කරපු බැච් එක ආයේ කවදාවත් එන්නේ නැහැ ඇවිල්ලත් නැහැ එහෙනම් මේ මේක මෙමරබල් බැච් එකක් වෙනවා 6 වෙනි බැච් එක මේ ඉදරේ හින්දා ඒක තව පොඩි වෙලාවක YouTube එකට වැඩි මම ඒක link එක දාන්නම් Telegram channel වලට ඒකට comment එකක් විදියට ඒක මොකක් හරි එකක් දාන්න අපි ෆොටෝ එකක් ගහන්න ඕනකෝ යමු හරි අපිට ඔන්ලයින් ළමයින්ට ෆොටෝ එකක් ගහන්න වෙන්නේ නැහැ ඔන්ලයින් ළමයිගේ ෆොටෝ ගන්න බැහැ ඉස්සර නම් ගහපෙකක් තියෙනවා ඉතින් ඔන්ලයින් ළමයින්ටත් කියන්න ඕන මම දැන් පොදුවේ ළමයින්ට කියව මේක ඔන්ලයින් ළමයි උඹලා අපිව ස්ක්‍රීන් එකකින් දැකලා විශ්වාස කරලා තියෙන්නේ ඒ විශ්වාසය කොච්චරද කියලා මම දැක්ක කුරුණෑගල සෙමිනකෙන් ඈ කුරුණෑගල කිසිම පන්තියක කවදාවත් අපිට තියෙන ළමයි ප්‍රමාණයක් අපි කුරුණෑගල යන්න ආවා ඒ කිසිම මේ දන්න කාලෙක කිසිම කුරුණෑගල කිසිම පන්තියක කවදාවත් ඇවිල්ලා නැති ළමයි ප්‍රමාණයක් අපි ගිහිල්ලා කුරුණෑගල ඉලෙක්ට්‍රොනික සෙමිනක කරද්දී ආවා කුරුණෑගල හරි ඒක වෙන ෂොකින් වුණා තමයි ඉතින් ඉන්නේ මම ඊළඟ අවුරුදු කුරුණෑගල පන්ති කරන්නත් ඒකල එන්නේ නැහැ වයන්න එපා කියන්න හරි එතකොට මේ කොහොම හරි මේ එහෙම එකක් ඔන්ලයින් ළමයි අපි සම්බන්ධ විශ්වාසයක් තියලා තිබුණා ස්ක්‍රීන් එකකින් විතරක් දැකලා ඒක මාර එකක් හරි ඒක මන් දන්නේ කොහොම ඇදෙන එකක්ද කියලා ඒකටත් ඒගොල්ලන්ට විශේෂයෙන් ස්තුතියි ඕගොල්ලෝ හරි දිනපතා දකින්න මොකක් හරි දිනපතා කියන්නේ සතිපතා දකින්නවා නමුත් මේ මිනිස්සු මේ දැකලත් නැහැ ස්ක්‍රීන් එකක් විතර ඒක තනිකර ඩිජිටල් අවකාශයක් ඒ ඩිජිටල් අවකාශයක් කොට කුරුණෑගල නෙමෙයි කොයි ටවුන් එකකට ගියත් මන් දන්නවා ඔය උන් ටික ඉන්නවා කියලා ඒ අපි ගැන තිබ්බ ඒ විශ්වාසයට ස්තුතියි ටැලන්ට් ෂෝ කියලා එකක් එනවා එතනින් තමයි ඔයාලගේ බැජ් එක ඉවර වෙන්නේ අපි
මේකෙන් අර අපි මොකක් හරි විශේෂ සමුගැනීමක් ගන්න නැත්තේ ටැලන්ට් ෂෝ තමයි අපේ එන්ඩ් එක ටැලන්ට් ෂෝ තමයි අපේ සමුගැනීම ජෙනරේෂන් 24 එක හරිද උඹලා මොකද්ද 6 වෙනි බැච් එක කවුද කියලා අන්තිමේට ඉතුරු කරලා යන මතක සටහන වෙන්නේ ලකුණ වෙන්නේ 24 බැච් එකේ ලකුණ වෙන්නේ ජෙනරේෂන් 24 එක ඒක ඒ ලෙවල් ඉවරනාට පස්සේ රිසල්ට්ස් එන්න කලින් තියෙනවා ෆුල් වැඩ ටිකක් කරමු ගියා වරුදේ ටැලන්ට් ෂෝ එකේ බජට් එක මම කියව ලක්ෂ 50කට වැඩි මේ වරුදේ ඊට වැඩි එකක් කරන්නේ අපි ඒක සම්පූර්ණ මගේ වියදමින් කරන වැඩක් ඒක ඕගොල්ලෝ ඔයාලගේ පුළුවන්නේ බලමු අපි ඒක හිමිට කතා කරමු කොහොමත් ඒ ලෙවල් ඉවරන ගමන් අපි ගන්නවා වල්පල් කියලා මීටින් එකක් ඒකේ ටැලන්ට් ෂෝ ගැන අපි කතා කරනවා ඊට පස්සේ ෆුල් තියෙන අලුත් වෙන වෙන සමයක් තියෙනවා ඔය ඔන්ලයින් ළමයි රට වටේ ඉන්න උන්ට එන්න ඒ ලෙවල් රිසල්ට්ස් එන්න කලින් මේක තියෙන්නේ ඔයාලා කවුද කියලා ඉතුරු කරලා එන මතක සටහන අන්තිම ලකුණ සලකුණ වෙන්නේ ඒක අපි ජෙනරේෂන් 24 එක බලමු මොකක්ද කියලා එතන තමයි අපි අර අර නිමාව කියන එක තියෙන්නේ මේක අර පන්තියේ නිල වශයෙන් ඉවර වෙන එක විතරයි තියෙන්නේ හරි ටක් ගාලා අපි ෆොටෝ එකක් ගහමු මේ දැනට පොඩ්ඩක් වෙලා වරක් වුණා අවුලන්නේ ෆොටෝස් දෙකක් අරවයි ගහන්න ඕනේ එකක් සෙල්ෆියක් එකක් මාව තියලා ගහන එකක් කොහෙන්ද ගහන්නේ කොයි පැත්තේ මේ පැත්තේ මොකද අන්නර සෙල්ෆි ගන්න විදිහ දැයිද කොහොමද වැඩේ ඕ කොයි පැත්තේ නේද එහෙම මේ තමයි අපදාම ගේ නැත්නම් අය අරුන් එහෙම අහුවෙන්නේ නැහැ ආ දෙපැත්තෙන් ගහමු දෙකක් දෙපැත්තෙන් දෙකක් ගහමු එකතු කරලා බටන් එකක් කොහොමද විතරයි තියෙන මට පුළුවන් ඔය කොනක් හැබැයි අර වැත්තන එකක් ගහමු උන් දෙකක් වුන්නේ නැහැ නැත්තම් නෑ ඊළඟ වරද මම ගන්නවා සෙල්ෆි එක නෑ මේව නැත්තම් හරියට අල්ලන්න බැහැ ඔක්කොම මේ මහුවෙන්නේ ඒවත් එක තමයි අර නෑ මාව රක්කල මෙතන දියලත් එක ගන්න අපි එහෙම ගැහුවා පන්ති තුනේ මේක ගන්නවා කොහෙත් තියන්නවා ඇගිය අවුරුද්ද නම් අපි එක එක එකක් ගමකට මේ මේ මැදද මං උනේ මේ පාර එහෙම ගහන්න ඉන්න වෙන්නේ මගේ උරගම යන පාඩම් කරා මෙතනින් වයින්නද මේ ඔක්කොම ගන්න බැරි ඒ දෙකක් ගමු දෙපැත්තේ හා ආල එකතු කරා අස්සන් ඉඳලා නෑ ඕ යනවා අවිත්‍ර නගොන්න නිල වශයෙන් අපේ පන්ති වල වැඩ ටික මෙතනින් ඉවර වෙනවා හැබැයි ටෙලිග්‍රෑම් චැනල් සරම් මණන් ඔය එක එක වැඩ ටික ඒවා වෙනසක් නැතුව දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා ඊට පස්සේ මේ විශේෂයෙන් ස්තුති කරන්න ඕන අද මේ වෙලාවේ මගේ පන්ති වෙලාවක් නොවිලත් ඒ වෙලාව මට දීපු එක සම්බන්ධ වෙයි අදාළ ගුරුවරුන්ට එවනම් මේ ආපෝ සැරයක් ඉස්සරහා වැඩ ටිකත් එක්ක අපි එක එක වැඩ කොහොමද ටෙලිග්‍රෑම් චැනල් එක හරහා යනවා සබ්ජෙක්ට් එක අමතක වෙන්නේ නැති වෙන්න මම පොඩි පොඩි වැඩ ටිකක් දාන්නම් ඒ ටික මීට කරගෙන යන්න සහ මේ සියලු දෙනාට සුබ පතනවා හරිද මේ බලමු ඔයාලගේ බැච් එකේ 1800ක් මට ෂුවර් ඉතුරු 200 ඕගොල්ලන් ගතේ තමයි තියෙන්නේ තාම තීරණේ වෙලා නැති ඒ ටිකක් තියෙනවා ඈ තාම ඒක මට්ටමේ නැති නමුත් ඒ වලට ඔය කාලෙන් වෙනස් වෙරෙමු ටිකක් ඉන්නවා ඉතුරු 200 ඒ ගත්තොත් ඕගොල්ලෝ දිරුම් මා දිරුම් ඒ වගේ වෙන්නේ එහෙනම් මේ 1800ක් මට ෂුවර් ගරන් කරන්න පුළුවන් 2000ක් දන්නේ නැහැ තාම නැහැ ඉතුරු 200 දෙනෙක් තව කොහොම හරි මේ කාලේ මැච් එකක් ගහලා ඔය 2000 හදා ගන්න ආවනම් ඒක next level record එකක් තියලා ලංකාවේ ඒ වලින් තුනෙන් එකක් අරගෙන 2024 මැච් එකට වැඩි ඉවර කරන්න පුළුවන් දැනට ඕගොල්ලෝ ඉන්නවා 1800 සීමාව හතරෙන් එක වගේ ඉන්නවා තුනෙන් එකට ආවනම් මරු වෙන එකක් හරි එහෙනම් මේ සියලු වැඩ සාර්ථක වෙන්න කියලා සුබ පතනවා ඉතිරි දවස් ටිකේ මොන ප්‍රශ්නාවත් කාගෙන මේක අල්ලන් ගන්න සියලු